ආර්ථික ආර්තතියෙන් දීර්ග කාලයක් තිස්සේ පීඩාවට පත්තු ශ්‍රී ලාංකය පුරවැස්සියා නේදිනවල ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් නිසාවින් තාවකාලික උත්තේජනයක් ලබා උද්දාාමයට පත්වී සිටිද. එ නිසාම අද පිහිටවා යවන කටයුතු අමාත රෂාන් රන්න සිංහ මහතාට ආාධනා කරන්නට ක්‍රීඩාව පිබඳවත්තවත් බෝධී පිබඳවත් ශෂ ශ්‍රී ලංකය තරුණයාගේ අනාගතය පිළිබඳවත් කතා කරන්නට දෙරන තුන් සය හැට ආරාධිතාසනට පැමිණෙන්මට කියා අයිබන් ඇදතු අ ඉතමත් මෑතකාලි අදකීම තමයි ක්‍රිකට් ආසියානු ශූරතාවය සහ දැල් පන්දු ආස්සියානු ශූරතාවය ශ්‍රී ලංකාව සත්වන් යපිහහිතුවම ප්‍රීඩක ක්‍රීටිකාවන්ගේ දක්ෂතාවය කුසලතාවය පුහුණුවීම කැපවීම මෙ නිසා තමයි මේය මේ ජයග්‍රහණ හිමිකර ගත්ති කියලා. හැබැයි බලාගෙන ග්‍යාමේක එහෙම නෙවෙයි කියල හිතෙන්නේ නිලධාරිණයක් ගුවන්තොටේදී කරන මේ ප්‍රකාශයක්ත්තෙක් අපි බලමු එක. ඒ හැම වස්සාාවකම ෙන. කිසිම දෙයක් අඩුපාඩුවක් කරන්න නැතුව. අපට සපුරා ලදීපපු දර ්‍රීඩා තේ තුමා රෝෂා සි ැතිතුමා බතු ල් තුමාගේ ේ පේජක දයක්ක්න දදින තා අපේ තරඟගාවල අපිට තිස් බ ේ න. තුමාට මගේ ගෞරනීය ස්තුතිය පුද් කරනවා මේ වෙලාවේ හේතුව තනගාවලියට යන්න මොහොතේ එතුමා අපි සියලු දෙනාටම කතාකර බොහම තිික්ක වෙලාවා හතාකරපු වෙලා විදිී උපදෙස්තම මේ තනඟගවිලේ පුලවටම අපි එක්ක තිබේ එතුමාකි වුවේ අපි ලකම ඉන්න දක්ෂතන කණ්ඩායම කියලාරුණු හතරක් කියලා ඒක පිළිපදිනකෝ ඒවිදිහට මගේ මේ මාධදී දිියම කියනවා මයිත ඒක තමයි අපේ මුණහාහරි රහසක්තිබුණන දක්ෂතාවට වඩ ඒකතමා සිද්ධ වුණේ ප්‍රධාමර්ත්්‍යන්ශ සියලු දෙනාම ඇතරම ඉතාමත් අපිට උපකාර කරායිැන. සහයගයක් දැක්වා හාසියානු දැල් පන්දුු ශූරතාවේ ශ්‍රී ලංකාවට ගෙනෙන් නට දක්ෂතාවයටත් වඩා ඔබ්බට ගිය ඒ රහස්ස මොකක්ද ඔබ එතුමියට සඳහන් කරපු. කරුණු හතරක් කියවා ඒක තමයි දක්ෂතාවට වඩා වැඩියන්ගේ එකැනෙ ඒමොකක්ද. සංග මහත්මා ප්‍රථමයෙන්ම දෙරන තුන්සේ ඇැත ඇටහට රාධනා කිරි පිළිබඳව මගේ ස්තූතිය පුද කරනවා. ඒවගේම බුතුමාහපු පලවෙනි ප්‍රශ්නය තමයි එතුමිය දැල් පන්දුු සංගමයේ අභිනවයෙන් පත්වෙච්ච සභාපතිවරිය. මිට මාස හතරකට මත්තේ. එතුම ලොකු මේ නෙට්බෝල් කන්ඩායම ජයග්‍රහණය කරා ගැෙනියන්න සංගමේ සභහපතිවර විදියට ලොකු සමහර දේවල් තියටවා සංග මහත්මා මෙම ප්‍රසිද්ධිය කියන්න බැරිදේ එනිසා මම ඒ කොටස කියන්නේ නැහැ නමුත් යම් යම් ගැටලු සසාගත තැන් ගොඩාක් තිබ ඇතිෙම වෙලාවක මාධ්‍යත් යම් යම් දේවල් ගියා එක කියන්නේ කණ්ඩායම තේරීමේ දී දෙතුම් වතාවක් තෝරන්න මේ විදියට වෙලා ඉන්න මොහොතක කන්ඩායම මම හමු වෙලා එ වෙලාවේ ඒ තිබ්බ තත්ත්වෙන් අපි කිව්වේ ඔබ හොඳම දක්ෂයි දෙකක් නෑ. ඒ දක්ෂතාවය ප්‍රගුණ කරගන්න නම් අධිෂ්ඨානය ඉලක්කය කැපවීම ඉවසීම විනය එකමුතුකම සහන් නිහතමානීකම තියාගෙන ඉන්න මේ කාරනාතිික තියාගෙන ඔබ තරගතරොත් ලෝකයක් ජයගන්න දිනේ වැඩිය ඇතක නැහැක මේක තමයි ම එතැදදි කිව ොකදෝ පතුමා කියන්නේ ඒ හෝඩාංග ටික කියන්න කොබතුමා අධිෂ්ටානය එකයි ඉලක්කය දෙකයි කැපවීම තුනයි ඉවසීම අතරයි විනය පහයි නිහතමානකම අයයි එක මුතුකබ හතයි දැන් එතුමිය කියැන හතරයි න එක තමයි දැ එතුමියට එකේ වෙලේ කලබලේ න්න ඇති සංගමා අනිතක රහස් කියලා කියනවානිේ දැන් දැම් ඔේ ටික ඕනෑම ක්‍රඩකේට් ක්‍රීඩිකාවකට ඕන මාර්තනයකට පාස්සලකට පොදු දේවල් හැයි රහස් හතරක් කියලා කියනවා. නෑ මංහිතන්නේ වෙලාවේ කලබලේටර් මාධ්‍ය ඉස්සරහට එක පාරහණ ගොට එහෙම කලබල වෙන්න ඇති සතුටත් එක්ක. නිසා ඒ අරෙන්න්නේ ඉති වෙනම රහසක් කියන්න දෙයක් තිබේ නැහැ එකමදේ මමකිවේති මේ කාරණාටික අපි හොඳට තියාගෙන මොකද හේතු අපි දකිනවා සමහරක් වෙලාවට සංක සමහර ජෑග්‍රහණ කරලා එක පාර දිගින් දිකටම පරදිනු එකට හේතුව තමයි අ තමන් ජාග්‍රහණයෙන් උද්දාමයට පත්ව වෙන. එහෙම වෙලාවක නහතමානකම අපි අර තනතුර ලැබෙන්න්න ලැබෙන් ජයග්‍රහන ලැබෙන් ලබඩ නිහතමානී විය යුතුයි කියනතට බැවකු වෙනස් වෙන තැන් තියෙනු ඒක නිසා අපි අන්න එහෙම වෙලාවක දැන් උදාහරණකට ගත්තොත් විනය ගත්තොත් විදන්වා සමහර ක්‍රීඩාවල ක්‍රීඩව පහුගිය කාලය පුරාවට එකයන්නේ පාසලෙන්ගේ පුහුණුකරුවෝ ගුරුවරු ඒ දෙන්න පුළුවන් අතදීම් සියල්ල කල්ලා රජයෙන් සියලු සම්පත් නැතත් දෙන්න පුළුවන් සහෝගයන්දීලා ඊට පස්සේ සංගමයම් බලාගෙන සමහරත් වෙලාවට මාධ්‍යයළඟට ආපුූහම සමහර ක්‍රීඩයෝක නවා අපිට කිසි දෙයක් ුණේ නෑග. අඩුපාඩු තියෙන්න්න පුළුව. බැ කිසියක්ක් ුණේ නක. හැබයි දැල් පන්ු ක්‍රීටිකාවන් වංහිතනය නෑම මේ කාරය සඳහන් කරනවා. කරන්ට එකවත් තිබෙන හැයි කියලා පිටරටදි කියන්නේ කරටකවත් තිබෙන අප අදුර පුහුණුවීම් කරය කෙලේ එක ඔවතුම පිගන්නවා. එක තමයි දැ දැන් යන්න කලින් සහ දිගින්දිකටම අහනකොට සංක කවදාවත් එහෙම කතාවක් කියල නැහ. තින් දැ අපිට දැනගන්න වෙන්නේ අපි ඇවිල්ලා දැන් මම ක්‍රීඩෑමතිවර විදියට මාස හතරයි මගේ කාලේ. තොට මේ මාස හතර කාලය තුළ. නෙට්බෝල් කන්නෑ මේ වගේ පුහුණුකාරතුමිය දෙවතාවක් හම්බෙලා සාකච්ඡා කර. ඒේතුමියේ හෙම අඩු පාඩුක් කියලති බෙ නැහැ. අතක කතා ගොනද අඩුපාඩු නැහ බ්ඩාරගම අපිට පහුකන්ටික දීලා යෙනවා අපි කරගෙනයන. ඒ තත් වෙත මයි කිව්ේ. එමං කිව මොනවාහරි යෙනවන අපිට කියන්න. නිතර නිතරම කියන්න ඔො කතාව. එක නිසා තමයි අර සභාහපතිතුමිය කියන එකයි පහුණු පාර්තුමිය කියන එකයි කතා දෙකේ යම් පරස්පරතාවයක් තියෙන්. ඒය කෙසේ වෙත. හිතන යම් යම් අඩුපාඩු ඇති ඇතිවෙන්න විදියන්න හැබැයි එහෙම අඩුපාඩුවක් වනාා නම් ඒ කියපු සැනි මැදිහත් වෙලා කටයුතු කරන්න තියෙන සම්පත් මත. ඉතිහාසේ ක්‍රීඩා ඇමතිවරු අතරින් ක්‍රීඩා මාත්‍යංශයේ මුදල් නැතිවබාරගත්ත ඇමතිවරයා විදිහට. සංක අඩුපාඩුවක් කරේ නෑ මොනමොනාකාරයෙන් හනු අනුග්‍රහකයෝ හොයාගෙන එහම නැත්තන් ක්‍රකට්ා තනයේ සහයෝගයක් කරගෙන අපිට තියෙන අමාත්‍යංශයට බාණ්ඩාගාරයෙන් ලබිච්ච මුදල්තික අත්‍යවශ්‍ය කාරණයට යොදාගන වැඩකටයුතුක් කළා. එනිසා ඉති එතනද පොහොුණුකාර්තුමිය කියපු කතාව සම්බන්ධයෙන් ඇත්තටම මම කලින් දැනුවත්වීමක් සිද්ධ වනේ නෑ කියනෙ තමයි විශේෂයමක කියන් තියනෙ කණ්ඩායම යන්න කලිනුත් ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය දර්ශනය එකක් දකින්න ඇති උබතුමා අපිට අවශ්‍ය සෑම පහසුගම්ම ලබල දුන්න අමාත්‍යංශයේ සම්පූර්ණය මැදිහත්වීම කර. ඒ ස්තූතිකල්ලගම ක්ඩායම සිංග්පූරුවටගේ. ඕ ඒ මෙහෙදි සිංහලෙන් කිව්ේ. ඉඩ පස්සේ පොහුණුකාර තුමිය ඇහිදි ඉංග්‍රීසි භාෂාවෙන්කි වේගේ ජාතන්තරටගේ හැමරටම තේරුනායක. ඔබතු මා හිතන්න ඒේ පශ්නයක් කියලා. දේක තම ඒකඉතින් කනගාටුවට කරණය. එමොකද අපි අපේ ප්‍රශ්නගේ ඇතුළේ විසඳගන්න ඕන එකක් ප්‍රශ්නයක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ කියල ගිහිල්ල ප්‍රශ්නයක් තියෙනව කියනෙ එකත් කනගාටුවට කකාරණය. ැදැන් ඇමතුමා ැන් ඔය දැල් පන්දු කණ්ඩායමේ සභාපතිනියගේ ප්‍රකාශයක්ත් එක්ක අපට ඇති වෙන ප්‍රශ්නය තමයි දැන් ලංකාේ පුරද්ධක්නේ ජයග්‍රහණයට පිතරුවරුන් දහසක්ඉන්නවා. හැබැ පරාජය අවජාතකයිනි දැන් ක්‍රකට් කණන්ඩාම හරි පරාද වුණානං පලු යන්්ඩ බනිව ක්‍රීඩකන්ට හැබයි ජයග්‍රාණයේද බාරගණඩ ුගක්කින්න දැන් අපිදක් හිටපු ක්‍රඩ මාත්‍යවරයා. නමල් රාජපක්ෂ මහත්මය කියනො මේ ම කරපු වැඩිහින්ද තමයි මේ එක දින්න එකේ ඇත්තරම නාමල් රජපක්ෂ මහත්මයාගේ ක්‍රියාදාමයන් හිදර්මේ ජයයට හැනමි නේ මෙමයි මම ඒක දැන් ඒ නාමල් රාජ පපක්ෂ මහත්මයාගේ හර්ද සාක්ෂයට එකගොව එතුමා යමක් කිවනම් මංහිතනවා එක එතුමගේ අහන්න ඕන මොකදද ඒ සබන්ධෝ කියන එක තමයි මත කියන්න තිය. ති නමුත් එතුමත් ක්‍රීඩකයෙක් ඒවගේම මංහිතනවාඇතුමා ක්‍රීඩකයා ගැන හැගීමක් තියෙනවා.ඒතුමගේ කාලය තුළ එතුත් ක්‍රීඩා වෙනුවෙන් තුමාගේ මට්ටමින් කරන්න පුළුවන් වැඩකොට සක්්ටල්ල තිරෙනු එතකොට මහිතනවාඒවගේම ැ මට මේ වගකීම පැවරෙනකොට සංක අර්බුද ගණනාවක් තිබ මොහොතක මම මේ බාරගත් කියන්නේ රට සම්පූර්ණය මේ යනෙ දැන් ක්‍රිකට් කන්ඩ එම දිගින්දිකටම පරජ වන මුොහතක් ඒවගේම අනිත් ක්‍රීඩා තරඟ ප සහභාගි වෙච්ච ච්චේවා පරාජයවෙච්ච මුහතාක් ඉතින් මේ වෙලාව දැ මම ක්‍රිකට් කණ්ඩාම මුලින්ම හම් වෙච්ච වෙලාව. කැන අමාත්‍යවරය ේදියට ගේල්ලා ඉසල්ලම මහනුවර ්‍රීජන්සි හෝට්ලේ නවද තැන්ගම ති ම ක්‍රික්ණ්ඩයම හම් වෙච්ච වෙලේ ඉතින් මම ඇහවා මොනවාද අපෙන් අමාත්‍යවරය ඇවිදිහන මගෙන් විය යුතු වගේ. එතැදි කිව්වා කාරණ කීපයක් එකක් කිව්ව ඇමත්තුමා අනිත් හැම කණ්ඩායමක්ම බබල් එකේ නැහැ. එඒ නිදහසේ ඇවිදිනු අනිවාඩු දවසට අපි තවමත් බල් එකේ හිරවෙලං. ද මේ ප්‍රශ්නයෙන් අපිට ඔබතුමා පුළුවන්න්නම් ඇැදිහත් වෙලා විසඳර දෙන්නෙ. ඔවතුමා බල්ල එක කියෙ කොරවුණ බල්ල එක කරවුන බල්ල එක. ඊට පස්සේ එක කාරණයක් ඊට පස්සේ දෙවනිකාරණය කතාගල්ල කිව්වා පවුලේ සාමාජිකයෝ ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ති අපේ කණ්ඩා මේ අනික් කණ්ඩා අයරගෙන නවා අපිට හොඳ මානිෂකත්වයක් තියාගෙන ක්‍රීඩා කරන්න පුළුවන් පවුලයා ඉන්වනන්න දිග කාලයක් ඉද්දි මෙ එහෙම කියිය. ඉතින් මේ කාරණා දෙක අපි විශේෂයෙන්ම ඒ කතා කළ යුතු එකයන්නේ තේරීම් කමිටුව ඒ වගේ මේ වෛද්‍යාංශ ඒවගේම ඒ ක්‍රිකට්ටා එතනයේ සබහපතුමා හරහා ඒ සම්බන්ධයෙන් සොයා බලන්න කියන ඉල්ලීම මම කළා ඉති ඒවගේ මතමයි එතැදින් මම කියලා අපුදයක් තිබ්බා ඔබට සුභ පතනවා ඇමතිවරයා විදිහට මට ලෝකයේ අංකේකේ කණ්ඩා ඇම තමයි ඔබ කියට ඒ තරන් ඔබ දක්ෂයි කියනෙ ඒ දෛරය දීල තමයි ආවේ එතින් කොහම හරි අපි බෞද්ධෝ විදියට ක්‍රීඩකයින්ගේ දක්ෂතාවඒවගේ මේ කැපවීම අධදිිෂ්ඨානය එකමුතුකම මේ සියල්ලම එතනත් තිබ්බ ඒ සියල්ලම වගේම තමයි ත්‍රවිධරත්ය ආශිර්වාදත් එක්ක චෑග්‍රහණ ලබන්න්න හැකි වුණ ඉන් දිකින් දිකට මේ ඒ සම්බන්ධයෙන් ඉති මම සතුටු වෙනවා නහතමා නීවය නිසා දක්ෂතාවේ ගත්තොත්තාඒ තර්කයක් නෑ ඒ අපේ රටේ ක්‍රීඩකන්ගේ දක්ෂතාව ෙට් බෝල් වුනත් ්‍රකට්ුත් යගේ දක්ෂතාවය කියන එක තමයි කියන්නේ දක්ෂතාව ඔබතුමාට ම නවතත් යන ප්‍රගුණ කළ හැකි අප අධිෂ්ඨානයක් ඉලක්කයක් ඒවගේ එක මුතුකමක් ඇතුව යන තාක්කල් කියන එක තමයි මට විශේෂයෙන්ම කිය ද දැල් පන්තු කන්්ඩාම ේවා ක්‍රෙට් ක්ඩාමේ වවාස් ්‍ර ලංකාවට පැමිණෙද ගුවන්තොටේ ද පිළිගන්ඩියන්නේ නෝජ්‍යාමාතය ෝහණ දිසානාය මාත්මේ ැ ඔබතුමා දකින්න ඇති පහුගේ කාලය පුරාවටම සමාජ මාධ්‍යසේ දැඩී. අපහසු පහස වලට නියෝචජ මාත්‍යවරයා ලක් වෙනවා. ඔබ ඒ පිගැනීමට ගිය ඇත්තේ මේකගන පුරෝකතනයක් ය හිදද ම ගියොත් මටත් මේ කණ්ඩ වෙනවා මඩ ටික ක්ඩ වෙන යි කිය දැනග හිට හි ද ඒ ඇත්තා හෙම අන්් අවශ්‍යතාවයක් නැද ඇයි ඔබ එැන ට නැත්ති. ඒ කෙටියම්ම කිවෝත් සගමහත්ම මම හිතන්නේ මම හිතන විදි අමාත්‍යවරයා විදියට මම ඉන්න ඕන මම රාර්ථනා කරනවා කිය දෙනුම පැරදුම දෙකම සාමාන්‍යයෙන් පොදු කාරණයක් නමුත් මම සුභපතන්නේ දිගින් දිගටම ජයග්‍රහණ විජාග්‍රහණ ලැබෙන්න්න කියලා අමාත්‍යවරයා විදිට මඉන්න ඕන පාජයක් ලබයි එන වෙලාකයි ගුවන් තොටුපලේ කියන එක ම හිතා එකගැන් රෝහණ දිසානායක මහත්මය නොයා යුතුගමනක්ගේ නැැ එතුමාට තියෙන ගැන්න එතුමා රාජ්‍ය අමාත්‍යවරයා විදියට පත්වෙලා අප හම අපි දැ පහුගේ කාලේ දැකපු දෙයක්ත්ත මයි හිතනවා මේ ඇමතිතුමා එතුමට වැඩ කරන්න දෙන්න හරින තන් යම් දෙයක් එතුමක් කරන්ඩයක් දකට හරස් කපනෝ හරිවෙන්න පුළුවන් කෙන ඉතින් එතුමා ඒ වෙලාවේ පිළිගැනීමකට මම යනවයි කියලඉවෙල්ලා එතුමත් දැනුවත් කරහම් මංකිවුව ඇමතුමා ගැටලුවක් නෑ ගිහින් පිළිගන්න එක මංහිතනවා එතුමට එතනදී ඒ වැරදීම සිද්ධ වනේ එතුමා පිළි අරගෙන එතනින් අයිගනා නං ඒ වෙලා වෝ ගැටලුවෙන්න්නේනයාර තුමටත් ඒ ඒ වෙලේ ඔලුවටන්න නැතුව ඇති අර ක්ඩාය මත් එක් අපපුුව එකත් එෙක්ම තමයි විවේචනයකත් ලක්වුණනේ ඉතින්ම අපි දකින්නේ කණ්ඩායමත් ජයග්‍රහණය කරලා එනකොට මහජනතාවට පිළිගන්ඩ ඉඩ ලබාදිය යුතුයි පරාජය වෙලා එනකොට තමයි අමාත්‍යංශය සංගමේ නායකයෝ එතැන් ඉඳලා දෛර්රයද්දීලා පිළිගන්න ඕන විශේෂයෙන් මාර ඔබතුමා කියීනව වගේ සමාජ මාධ්‍ය තුළ පැරදිලා එනකොට අපහස නතර කර යුතුයි ොද දිනම පැරදිම කියන එක පොදුකාරණයක් ජෑග්‍රහණ ලැබවා අනූහය ලෝකකුසලානය ලැබවා දෙදා ස්දාාතරය විස්්සයි විස් ලෝක කුසලානය ලැබවා එක හිදා දිනම තියෙනවා පරදිදුම තියනවා අපේ ක්ඩායම පසුගිය කාල එක පාර කඩාගෙන වැටුණ එකට හේතුව පසු පෙලක් නැතිවීම. තේතනින් පස්සේ දැන් ශක්තිමත් විදියටට කණ්ඩායම හැදිලයින්නවා. ඒ සම්බන්ධව මට තියෙන කාර්යභාරය එකක් අමාත්‍යවරයා විදිහයට ජාතික ක්‍රීඩාස්භාවට තියෙනව තවකාරයක් එවගේම තේරීම් කමිටුවට තියෙනවා තවකාරයක් සංගමේ විදිට සංගමය සභහපත්තුමා ඇතුළු සංගමයට තියනව තවත්කාරයක් එවගේ පුහුණුකාරතුමන්ලා ඇතුළු එයායට තව වගකීම ක්‍රීඩකන්ට තව වග මේ සේලු දෙනාගේම වැඩ පිළිවල සාර්ථක වුණහම මංහිතනවා ජෑග්‍රහණය කරන්න ක්‍රීඩකන්ට ලොකු ශක්තියක් වෙනවා මහිතනවා ඒ තමයි මේ ජෑගග්‍රහණේ කියන එක ම මම දකි. දැ අප දන්නා තරමින් නං රෝෂාන් රනසිංහ කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයේ. ඊට අමතරව ඔබතුමාගේ ආසනය දිහා බැලුවම ඒවගේම දේශපාලන පරිසරයේ දිහා බැලවාම කෘෂිකාර්මික පසුබිමකින් එන්නේ ගොවිියෙක් නොවුනත් කෘෂිකර්මාන්තය පිළිබඳව හොඳ දැනුමක්තිබෙනවා. හැබැයි බාර දෙන්නේ ක්‍රීඩා මාත්‍යංශය ඔබ ක්‍රීඩකයෙක්ද දැන් ඔබතුමා පූරගාමී තතිවරයා ගැනතාරද නාමල් රජපක්ෂ මහතා ගැ කතා කරද කිව ඔහු ක්‍රීඩකෙක් එකෙහින්ද හට මේ මෙහෙමයි මේහමයි කියලා ඔබ ක්‍රීඩ කෙක්ද ඔබට මේ තනතුර ගැල පෙනවදො සංග මහත්මා මම මේක මේ විදියට උත්තර දෙන්නා මම ක්‍රීඩකෙක්ද කියලා කිව්වොත් මගේ ජීවිත කතායි මුලට යන්න වෙනවා මං ආපු පරිසරයෙ කොහොමද කිය ත් මහනුවර විද්‍යාත් විද්‍යාලය දහතුනෙන් පහල ක්‍රට් ක්‍රේඩාව ඒගේ මල ක්‍රීඩ මේ සියල්ලට සහභාගී වෙලා තර්ග කරපු හැබැයි අපේ අර ඔබතුමාගේ වගේ මං අද ආර්ථික වශයෙන් ශක්තිමත්ව හිටියත් නමුත් එදා මගේ පියාණන්ගේ දේශපාලනයක්ත් එක්ක අපි ආර්ථික වශය ඉතා පල්ලෙහාට වැටෙනකොට ඒ සියල්ල අතහැරලා මාවගෙනනෝ පොළොනරුවු රාජකිය විද්‍යාලයට අන එතනදී ඒ ක්‍රීඩාව පැත්තිෙන් ම ගියපු ගමන අඩාල වනාට ක්‍රීඩාවට සැබෑලෙ ස ආදරය කරපු ක්‍රීඩාවේ ජාන තිබ්බ පුරුව ඇසිෙක් විදියට මම හිතනවා මට බාර වුණේ පරිපාලද නිසා සෙල්ලංකරන්න නෙම සෙල්ලංකරන්න පරිපාල නිසා පරිපාලනේදී ඒ වගකීම ඕනම දෙයක් ඒ කියන්නේ දැඟ රටක ගත්ත හම රටක දැඟ. සෞඛ්‍යා මාත්‍යවරයා වෛද්‍යවරයක්ම විය යුතු නැහැ වෛද්‍යවරයෙ ක වුණාන හොන්දයි තුමගේ දැනීමත් එක්ක මම දකිනෝ එවගේම මෙතනදිත් ඒ ක්‍රීඩාව තුළ ක්‍රීඩාව විනින පුද්ගලයක් විදියට ක්‍රීඩාවට ආසාකරන වගේම ක්‍රීඩාව පුංචිකාලේ අහිමච්ච පුද්ගලය එක් විදියට මම සතුටුවෙනවා යට දායකත්වය දීලා අර්බුදකාරිම ලංකා ඉතිහාසේ අර්බුදකාලේම බාණ්ඩාගාරයේ ශක්තියක් දෙන්න බැරි මාස හතරක ක්‍රීඩා මාත්‍යවරයා විදියට ක්‍රීඩාමාත්‍යංශය ක්‍රීඩා වෙනුවෙන් කළ හැකි සෑහෙන වැඩකොටසක් කරන්න හැකියාව ලබුණයි කියන සතුට ඒවගේ මහද සාක්ෂියටට එකකඟෝ මට තිය. ඔබතුමා අවස්ථාව දෙකද දැන් කියනවා බාණ්ඩාරෙන් මුදල් ලබෙන්නේ නැති අවස්ථාව කියලා. කලින් කිව්වා කිසිදු මුදලක් නොමැති අවස්ථාවක මාත්‍යංශේ භාරගත්තකෙල් ඇතම ක්‍රීඩා අමාත්‍යංශේ සාකෝ හිස්ත මුකත්ම නැදන. නෑ ඇතටම සංග ගත්තොත් බොහොම සීම් එකන්නේ මංකිවේ එකයි බාණ්ඩාගාරයෙන් මුදල්ලෙන්ට තත්ත්වයක් රටේ නැහැන ඒ කියන්නේ එන්නේ දැන් ඔබතුමා නිකමට හිතන්න කලින් ක්‍රීඩා අමාත්‍යවරූ මේ අමාත්‍යංශයේ භාරරං කටයහිතු කරනකොට බිලියන දෙක බිලියන දෙක දෙක හමාර වාර්ෂික අයවැන්ගෙන් වෙනවා ක්‍රීඩාවට එහෙම තත්ත්වයක් නැහැ සංක ඒක කියන්නේ පෞගේ දවස්ොල ලහම්බෙච්ච මුදල් ප්‍රමාණයක් ගත්ත හම බිලියන දෙක හමාරක් කම්බච්ච අමාත්‍යංශයකට බිලියන එකන්න මිලියන දෙදදාස් පන්සියක්ක් විතර හම්බච්ච අමාත්‍යංශයක මිලියන පණහක් සීයක් තමයි අපි ඒකත් අර බාණ්ඩාගාරයෙන් චුට්ට චුට්ට ඉල්ලක අපිට කටයුතු කරන්න වෙලාතිීන් ඊළන් ඒක තමයි අනි පැත්තෙන් ගත්ත හම ගොඩාක් වෙලාවට එන ඉල්ලීමොල්ට දරුවන්ගේ සපත්තු ටික ඇදුන් ටික මේ හැම එක්කදිම බාණ්ඩාගාරයෙන් ඉල්ලන්න බැරිවෙලාවක අනුග්‍රහක ඔස්ොයාගෙන ඒ කටයුතුටික කලා කියන මම සංසන්දනාාත්මකව කිව්වා හම පැහැදිලේ ලෙසම ඔබතුමාම දන්නවා අදීදැන් ප්‍රධාන සෞකයට පවා සල්ලි දෙන්න අර්බුදය වෙලාවක ඩාත්්‍යවශ්‍යයි නමුත් ඒට වඩා ප්‍රමුකත්වය යන්නේ තෙල්ටිකට ඒගේ ආහාරටිකට ඒගේම සෞකයට අන්නේ වැනි පසුබිමක ප්‍රමුකතාවේ තිබ්බත් ක්‍රීඩාව ප අපි ඉල්ලන්ඩ හහිමි ැරිවෙලාව තිබාන් එහෙ ැතමාමන් ත දි කාරනු පැදිිර. ඒඒට ැන් මගේ ප්‍රශ්නාව තිබ නැත් මට ඇතිවන ප්‍රශ්නතම ඇමතිතුමා බිලියන දෙකහමාරක් තිබ මාත්‍යංශයකට සාමානය ප්‍රතිපාදන වන් කරන මාත්‍යංශයකට මුදල් වන් කරන්නට හැකියාවක් නැත්තං. සෞඛ්‍ය මාත්‍යංශය ප්‍රතිාදනවත් හයාගන්න. රටේ හැකියාවක් නැත්තං. මොකට ද තව තව රජ්‍යමාතයවරු පත් කරන රාජ්‍යමාතවරු තිස් සතයි දැන් තවත් ැිණ මාතයවරු ොස් දෙනෙ පත් කරනම එකකට මාධ්‍ය වාර්තා පළවෙන යිතින් මේ අමාත්‍යවරුන් පැටවගානයයි මෙම සල්ලි නැත්තංන් ගට. සංක මම දකින්නේ අමාත්‍යන් සැමම දකින එක පැත්තක්ති නවා. මොකද හේතුව ඕනෑම අණ්ඩුවත් දැන් ඔය කවුරු මොවාකිවත් දැන්දැ. සමගි ජනබලවේගේ ආ්ඩුවක් තිබ්බත් මම හිතනවා ඒ වගකීම් බාරදේග එකක් තමයි දේශපාලඥනයෙක් විදිහට යම් කෙනෙක් ගමකින් පත්වෙලා එනකොට ඒ අයගේ යුතුකමක් සහ වගකීමක් තියෙනවා ප්‍රදේශයට යමක් කරන්න මම එක උදාහරණයක් ගන්නන් එදා සුළු අපනයන බෝග ඒ වගේම ඒ සම්බන්ධ අපනයන සම්බන්ධ අවධානයෙන් කටයුතු කරේ ජානක වක්මුර මැලිතුමා එතුමා අමාත්‍යංශයේ භාරාරගන මේ රටට ගෙනපු එත නොල්ලේ කියන්න මේ රටින් පිටවෙච්ච ඩොලර්ටික නතර කරගන්න එත නෝල් නිෂ්පාදනය කෙරෙහි අවධානයදීලා ඒ තිබබ වංචා දූෂන මැඩපවත්තල බාණ්ඩාගාරයට විශාල මුදලක් හොය ලදුන්න. තින් එතුමා රාජ්‍ය මාත්‍යවරය විදිට මම විශ්වාසක කරනවා එතුමා අවංකව එතුමට කළ හැකි සේවා කලා කිය ඒවාගේම මම හිටිය පලාාත්පාලන රාජ්‍ය අමාත්‍යවරය ිය ඒ පලාාත්පාලනයට ලැබිච්ච මුදල් ටිකට වඩා. අපි ඒ හර කොහොමද පුස්සකාල ටිකක් හදලා ඒ හරහ තරුණයයින්ට රැකයා අස්ථාවක් ලබා දෙන්න කියන වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒවාගේම තමයි එතනින් එහට ගමේ කොහොමද සතිපොල හදලය සතිපොල හරහා ආදාමක් බවට පත්කරන්නේ කියෙවෙලා අප වැඩපිළිවෙල හැදවා. ඒවාගේම තමයි නගරයක් කොහොමද පිරිසිුදුව තබාගෙන ඒ නගරය අලංකාර කරගෙන යන්න කොමදති කියෙනෙක වැඩපිළියොලක් දිෙනාව. ඒවාගේම අපි දන්නවා අපේ රටේ සංක මහජන වැසිකිලිය ගත්ත හම ගොඩක් වෙලාට තිනෙන ප්‍රශ්නයක් ලෝකය අනිතරටවල් එක ගත්ත හම පුද්ගලයෙකට යන්න බැරිතත්වට ඒ පවිච්චය පිළිබඳව පපවා ගැටලුවක් තියෙනවා. මෙන්න මේවා සම්බන්ධයෙන් හොඳ වැඩපිළිියොලක්ගෙන. එනිසා ඒ දලැබිච්චා අමාත්‍යංශයේ ඒ කාලෙ කළ හැකි උපරිමය එක් කලා. හම හිතනවා රාජ්‍ය අමාත්‍යංශයක් හරියට කරනවා නං? ගේ වගකීම රටට බරක් වෙන්නේ නෑ ශක්තියක් වේ. ඒ වගේම තමයි අනිත්තක ඊළංඟ කාරණය දැන් අපි දන්නවා විය යුතුකාරණයක් මම දකිනෝ ජනාධිකොත්තුමාගෙනුත් තිල්ලනවා. දැන් අපි දන්නවා එකක් රාජ්‍යාදායිම බදුවාදායම වක්්‍ර බදු රජුබදු. මේ බදුුවරගන රට දුවවනකොට අමාත්‍යංශ වලට මම නංකියන්න දෙන්න ඕන සුව උත්සාහෙෙන් මුදල් ොයා ගැනීමේ වගකි කැ දැන් මේ මාසාහතරක් මංකිවේ අපි බණ්ඩාරයෙන් ආවත් නැතත් සංකපි කරන්න වෙනවා මොන ක්‍රමින් හරි ොකොට දැන් උදාරණෙකට ගත්තොත් ඉඩං අමාත්‍යශයේ ඉඩං අමාත්‍යංශයේ ඉඩම් තික තියෙන බදු දෙන් ඒවගේම තවත් පුළුවන් දේපල මේවා හදලයිවරලා අදායම්ස්න් සොයව නැස්ොය වැඩ කරගෙනය උදාාරණය කර ම මහ වැල අමතිවර විදිටයුතුක. මහවැලි අමාත්‍යංශයේ ගිගාාවට පැය දහ නමදාහක් විදුරි බල මණඩලය දෙනවා එක සත විසිපහක් ලැබුණා නං සංකර මහවැලි අමාත්‍යංශේට අය වෙන මුදල් අවශ්‍ය නැහැ මංක කියන්න මෙන්න මේ විදියට සුව සුව උත්සාහයෙන් අමාත්‍යංශ කරගන යන්න දෙන්න ඕන නිවාස හා නිවාස අමාත්‍යංශය ගත් පොත් ඒයට ආදාය උත්පාදනය කළ හැකි අමාත්‍යංශේ ව්‍යාපාරයක් බවට පත්කරගනවායි කියන එක නෙමයි බැයි වගකීමත් දෙන්න ඕන අමාත්‍යංශය ඒවගේම අනික් කටයුතු නඩත්තු මේවා ඒ අමාත්‍යන්ශේයට වගකින්ම පවරනවා නම් මංහිත නවා මේ අමාත්‍යංශ භාරදීමේදී තවත් පලදායි වෙනවා කියන එකතුමයි මම දකි. දැ ඔබ අවංකවම කියන්න දැන් ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතු කරගෙන යන්ඩ ඔබතුමාට අවශ්‍ය කරන නිදහස්ස ලැබෙනවාද. එම නැත්තන් තාමත් නාමල් රාජ පක්ෂමාත්මයගේ සෙවනැිතියෙනවද හු ඇඟිලි ගහනවද. දැන් කෙනෙකු කියනවා දැන් ඔබ එහෙම අර ගැටුම් කාරී තත්වයන් වලට අන්නැතුව හැමතිස්සේම බොහම සාකච්ඡා කරල සහඳව ප්‍රශ්න මිස්දාාගන්නට උත්සාාරන චරිතයක් නිසා ඔබ වගේ කෙනෙක්ේ අත්‍යංශවයට පත් කරලා නාමල් රාජ පක්ෂාත්මය පිස්සසිනං අමාත්‍යංශේ පාලන කනයි කියල චෝදනා පිළිගන්න. සේත්මන ම ප්‍රතික්ෂේප කරනවා හේතුව සංක මම කොහොමත් මගේ ජීවිතේ මම කෙනෙක් ඇඟිලි ගහනවට කැමැතිරය ඉති ඒ නිසා ඒක බොහ්ම වගකීමෙන් මං කියනවා නාමල් රාජපක්ෂ මහත්මා කිසිම දේකට මැදිහත්වීමක් කරලානෑ ඇගිලි ගහලත් නෑ ඒවගේම එතුමා සමහර වෙලාවට යම්යම් එතුමාගේ ගම් ප්‍රදේශය කවරුවාරි යතුමා ගිල්ල ඔය ක්‍රඩාව පිබඳ ගැටලුව කව. මට කතා කල්ලා කියලා තියෙන මෙන්න මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවා මේක බලන්න කියලා එෙම බලලා බ දව්වක් පුළුවන්න්නන් කලා දෙන්න කියලා කියලා තියෙන. ඒ අරෙන්න්න කිසිම හේතුවකදී හේතුව කවදාවත් සංග දන්නවා මගේ චරිතය පිළිබඳව මම කියන්න තියන්ද කෙලින් කියන පුද්ගලෙක් එක වගේම තමයි තනතුරු තානහන්තර වලට කොහොමත් යට වෙන එහෙම මේවා කරන පුද්ගලෙන්න්න මේ නිසා බොහොම පැහැදිලිව කියවා එහම ඇගිලිගැීමත් ඒගේ දෙ තීන්දු තීරනෝවලට මැදිහත්වීමක් කිසිසේත්ම එතුමා සිදු කරල නෑ.ත ඔබේ දේශපාලන ඉතිහාසේ දිහා නිරීක්‍ෂණය කර බලද විශෂෙන්ම යහාල නනාණ්ඩුව කාලේ මෛත්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා විතරක් නෙවෙයි. අග මැති රනිල් වික්‍රම සිං මහත් දැඩිලෙස ඔබේ දශාරෝපනයට ලක් නබ විතර බේ කන්ඳවරේ. ඔහුගේ නායකත්වය ුතු කැබිට් ම්ඩලක ඉඳෙන ඉන්නකොට නිකං ලැජ්ජාවක් චකිතයක් දෙගිඩියාවක් නිකං අපහස් සතාවයක් වගේක් ඇතිවෙන් නැත් ඔබතුමාට හ සංක මේමයි දැන් අපි විවේචනය කරන්න ඕනදේ විවේශනය කළා ඒවගේම තමයි මම හිටපු වැඩ සටහන් වොල ඔබතුමා බලන්න හොඳදේ කියක්ම ගේ කල්ලා තිය නොර කියිය පසුගිය කාලේ තුමලා ආණ්ුවෙන් යම් වැඩ පපිළිවෙලක් ගෙනාව එMCසිය එක ගේනොකොට මම එMCසිේ සියල්ලට නැති වුණාත් ඉඩමක නියම අයිතියලබා දෙන්න මේකේ අන්නේ කොටස වැදගත් කියල මංකිව්වා ඒවගේම තමයි ඔබතුමාන මතක ඇති යහපාල් නාආණ්ඩුව ගේනවා ත්‍රීවීල් රැකියාව වයසවුරදු හතලිස් පහට වැඩි අයට සීමක් කළ යුතු ඉ කියල එක ම මාධ්‍යය තුළ ඇවිල්ල කෝ හොන්ට වැඩක් මේ කළ යුතු වැඩක් මේ තරුණ පරපුර නැත්තන් මේකෙන් තමයි විනාශවෙමී ඒ වගේ එකින් එකට එකින් එකට එදා මම කොයිලෙ දේශපාලනයේදී සංක හරිදේ හරිවිදියට දකිනෝ. ඒවගේ මතමා වැරදිදේ වැරදි විදියට දකිනෝ. එතන්දි ම පැහැදිලිුවම කියන්න තියෙන්නේ. යම් යම් කාරණ අපි ගත්ත හම දැන් එදා රහිිල්ල වි ක්‍රමසිහ මහත්මයාගේ දෙදස එකේ අණ්ඩුවේදී. එතුමා උතුරේඒ L. ප්‍රස්ථ කල්ලිය අත් එක්කේ ගැටලුව විසඳන්ඩ ගියසුමකට ගත වුණනා. එකක ම එක ගැනේ? එකඟ නැතිද එකඟැනෑ නමුත් මේ වෙලාවෙ සංක දැන් ඔබතුමා දන්නවා නැතැ ඔබතුමා කියන්න මහබැංකුව සම්බන්ධයෙන් සිදුවීම දැන් පස්කු ප්‍රහාරය ඒවලට එක ද නැද ඒ ලිබඳ විේචන තිනට නැද්ද මං පහැදිලෝක කියන්නක ද හ බැංකු සිදුවීමේදත් මම දකින්නේ දැන් එතුමා එවෙලාවේ මුදල්ලමතිවරයා විදිහයට ඉන්නවා රවී කරනානායක මහරමය. එතුමා යෝජනා කරනවා අපේ මහබැංකේ ධිපතිවරයා එතුමා යෝජනා කරපු හම අර්ජුන් මහෙද්‍ර එතුමා යෝජනා කරපු හම කෞද පත් කරන්න ඊටපු ජනාධපතිවරයා තමයි එතුමා පත් කර හොඩ එතුමටත් වගකීමත් තියෙනවා රණනිලික්කම් සිංහ මහත්මටත් වගකීමත් තියන යෝජනානො කරන්න ඒ වගේම එහිට වඩා ජනාධිපතිවරයට වගකීමක් තියෙනවා ඔහුුව පත්නොකර කොහොම නත් ආණඩුව තුළ ර්ුනමහහින්දරන පත් කල්ලා යම් වංචාවක් සිද්ධ වුණා එක ගැටලුවක් තියවා එකත් එක හේතුවක් මේ රට ගැටලුවකට මුණ දේ ඒවගේම තමයි ඔබතුමා කතාගරොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධය මම දකිනදේ තමයි ඒ වෙලාවේ ඇත්තටම රජජයක් විදියට ඒවෙලාවේ මම මේක ගන්න කැමතින ඔබ මා කිව හිද මං කිය ඇත්තම් මේ එක වරදවා තේරුම් ගනි හිටපු ජනාධිපත්තුමාටත් ම මේ පෞද්ගලිකෝ දේ කරනවන කියනවා නෙමේ. බැයි ඒ වෙලාවේ ආරක්ෂ අං වගකීම තිබ්බේ හිටපු ජනාධිපත්තුමාට ති ඒ වගකීම ආරක්ෂකන්ස සහ ආරක්ෂක ඇමතිවරයාතින් හරියට ස්ටවුනාද කියනක තමයි ප්‍රශ්නය ති ඒ වෙලාවේ රනිල් වික්‍රම සිහ මහත්ම ආරක්ෂක කවුන්සලේටත්තා කරේ නෑ කිය එක දිගින්දිකට මේ ඔහුනා . නිසා ජාතික ආරක්‍ෂාවිදි මම හිතනවා රනිල් වික්‍රම සිංහ අගමැතිවවරයාට විජුවම චෝදනා කිරීම මම එකඟ වෙන්නේ නැහැ. ඒවගේම තමයි න්න දැන්නේ එදා කිවතක නැ කිව් මගේ හම වැඩ සටහනක් මාරගෙන ලන්න ඔබපතුමා හැම වැඩසටහනක් අරම් බල මම කියපු දේ සංක වගකීමකින් කියන්න ඕන අදත් කතා කරන්නවා. නිසා මොකද හේතුව ම දිග දිගට මේ ප්‍රශ්නේදී මං අද අද ඒ ගැන කියන්න ඊට පස්සේ හිතයි මේ මෛත්‍රපාල සිරිසේ න මහත්මයාට මේ පහර එල්ල කරනවා කියලා නැහැඒ දැන් මේ පිනිස්සුන්ගෙන් පලිගන්නවත් හැබැයිති ඒකෙන් විශාල පිරිසක් ආබාධිත වුණා දුක්විඳනවා ජීවිතය අද අදටත් කාදිිනල් හිමියෝ ඒ ේදනාාවගින් එනිසා මෙතන වගකීමේ ප්‍රශ්නයක් වුණා එක ගියා තමන්ගේ යම් පිරිසක්ගේ දේශපාලනවස්ථාවෙනුවෙන් ගොඩනැගෙන් ඉඩදී සහරාන් කල්ලිය හිටියයි කියන තත්වකට. දෙගන්නන්නේ එතනද විශේෂයෙන්ම අපි දැක්කා ඒ වෙලාවේ තාන්දූනලාාත්මක විදියට පාර්ලිමේන්තුේද පරත්තපුේ කාරක සභාවදිත් මේ ඒ සම්බන්ධෙන් පත්කරපු කමිටුුවදිත් අපි දැක්කා දිගින්දිකටම එකින් එක්කෙන ගෙල්ලා ප්‍රශ්න කරද්දියේ උත්තරවලද ඒ වගකීමදී. ග්‍රමාත්‍ය වරයාට රිජුවම ඒ සම්බන්ධයෙන් බලපෑමක් එෙල්ල කරන්න හැකියාවක් තිබෙන ඇතරම ඒත් එතුමා වගකීමෙන් අත හැරෙව්වාද කියෙ එක ප්‍රශ්ටයජක් දැ එතුත් හරිනංස් ආරක්ෂක කවුන්සලට ගන්නලය වගකීම් ටික හරියට කරන්නම් එතුමත් වග කියන්න ඕන බැ එතුමා ආරක්ෂක කවන්සලේට ගෙන්වන්නවත් නැති තන එතුමා ඒකෙන් නිදහස් වන්න මඟ පෑදුනා කියනක තමයි මම දකි හොනයි ේල්ල කුණ කාරණ ඉදිරිපත් කළත් කෙනෙකුට උපකල්පනය කරන්නට පුළුවන් ඔබතුමා ඔබතු ඇතුළ තව කීපද දෙනෙක්කෙන්නවා ඔබතුමල්ලා ගිහිල්ලා රනිල් වික්‍රම සිංහ මහතාගේ නායකත්වයෙන් යුතු කැබිනෙට් මන්ඩලේ අසුන් ගන්නේ අර අරගල සමේදී නිවාස ගිනිි තැබීම් දේපළහානි කිරීමම් සම්බන්ධය නැතිවුණු තත්වේ නිසා ඒ කරපු පුද්ගලයන්ට එරෙහිව දඩුවමක් දෙන්නට. ඕ සබන්ධය නතිය හරිආකාරම ක්‍රියාත්මක කරගන්නට ඉට පස්සේ එතනින් නිහාට ගීල්ල වන්දි ලබා ගන්න ඒ කාර කර ගණඩ නේ රආ්ඩුවට සම්බන්ධ වෙන්නේ. සංග මෙහෙමයි. ඉස්සල්ලම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ ැන් අමාත්‍යවරය විදියට මම අමාත්‍යදූරයක් මම හිතන්නේ මට සුදුසු වගකීමක් පොළොන්නරු දිශ්‍රික් ජනතාවෙනුවෙන් ලබාදන්න තිබ්බේ එදස් ධහනමේ නොවැම්බ දාහත එදා තමයි දිය යුත්තේ හැබැයි අපේ නායකන්ටත් වැරදුුණා අපි නිකං අත්පයි බැඳලා මුල්ලේ තිබ්බව වගේ තිබ්බ එතනද පසුව දිගින්දිකටම පසුතවිච්ච පුද්ගලය හිටිය ම අදටත් ගරු කරන ගාමිනි සන්රත්මහත්ම අහිටපු ජනාධිපති ලේකම්තුමා එතුමා කිව්වේ ඔබතුමා ඇදපු ය දිල්ල කියල වැඩක් නෑ ලොකු අසාධාරණයක් වුණා ඒ අසාධාරණය ඔබතුමාට වඩා වුනේ පොළොන්නරුවේ පොහොට්ටුවෙනුවෙන් කැපවෙච්ච ජනතාවට කියලා ඇති ඒ අනුව ඒ සියල්ල අවබෝධ කරගන හිටපු ජනාධපත්තුමා ගෝටාාවේ රාජපක්ෂ මැතිතුමා සංක මට වගකීම පවරනවා මීට එකන්නේ මැයි මාස විසිත් මැයි මාසේ විසිත්තුන් වෙනිලා එතුමා තමයි මේ පත්වීම දෙන්න එතකොට අග මැතිතුමා රනිල් විික්‍රණ සිංහ මැතතුමා එතුමාත් එකඟ වෙනවා මට වාරිමාර්ග සහ ක්‍රීඩා තරණකටයුතු අමාත්‍යංශයේ ලබලදේ තොඩේඒ අමාත්‍යංශයේ වගකීම භාරගත්නි මම එක දේකට ස්තූතිය පුද කරනවා රණනිල් ලික්‍රම සිංහ මැතිතුමාට එතුමා ඔබතුමා දන්නවා ගෝටාභේ රාජ පක්ෂ මැත්තුමා අවංකවෝම එතුමා අවංකවම සමඟ ජනබලවේගේ නායකතුමා සජිත් ප්‍රේම දාස මැත්තුමාට ආරාධනා කරනවා මේක බාරගන්නකින් ඒක සටකපටකමක්වත් මූ නිච්චාවක් වත් බොරුවක්වත් නෙමේ මේක තමායි යථාර්ථය හරි එහෙම බාරගන්න කියලා එතුමා ප්‍රතික්ෂේප කළාට පස්සේ තමයි සංක රණනිල්ලික්‍රම සිංහ මැත්තුමාට අගමැතිකම බාරද තකොට ජනතිිපත්තුමා ගෝට බේ රාජ පක්ෂ මැත්තුමා ග්‍රාමාත්‍යතුමා රනිල් විික්්‍රම සිංහ මැත්තුවා ම එතැදි පැහැදිලිව කිව්වා අමාත්‍යය දූර ගන්නත් කලින් මංකිවා හොඳදේට අපේ සහයෝගය අපි ලබල දෙව. කිසිම ප්‍රශ්නයන්න අවුර ඔබතුමා මගේ හැන්සාඩ වාර්තාතියනවා මම කියනවා සි ප්‍රේමදදාස මහත්මයට අපේ කියන ඔබතුමා බාරගන්න. අපි සහයෝගය දෙන්න සූදා නම් කියලා. මම කියන. අවරු කෙේ දත් අපි දැන්න සූදානම් බතුමා මේක බාරගන්නක. ඒේ එතුමා එක ාරගන්න නැතුව රනිල් ලික්‍රම් සිංහ මැත්තුවා පලවෙනියට බාරගන්නවා. භාරරගන මාසයක් යනකොට අරගලේ ප්‍රචන්්ඩක්වය බරා පෙරලීමමත් එක්කම ගෝටාබේ රාජ පක්ෂ මැත්තුමා ඉල්ලස් වෙන ඉල්ලස් සුනහම වැඩබලන ජනාධිපතිවරය විදිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මගේ නිවසට පහර දුන්නේ ගොඩා කලින් අප ප්‍රේල් මාසේ හතරවෙනිද. ඒවා මම දරාගත්තා. ඒ නිසා ඒ දරාගෙන ඉන්න වෙලාගේ දෙ ඉන්ද ඒවා ප්‍රශ්නයක් මේ ඒකා අනික අරගල නුද්දම මේ පහර දුන්නේ යම ක්ඩායි. මේ අරගලයකින් පහර දෙන්න හේතුවක් ඇත්තටම නැහැ මේක වෙනත් දේශපාලන අවශ්‍යතාවකට පහරදීමක් තමයි එක පැහැදිලි තවරුව වෙන්නේ ඒක සේවතත් සංක එතනදී ගෝටාභේරාජ පක්ෂමඇත්තුමා අයි වෙනවත් එක්කම් වැඩබලන්න ජනාධීපතිවරයා විදිහයට මෙතුම පත් වෙනවා ඉතිං ඇත්තට මේ වෙලාවේ අපේ වගකීමක් විදි ඩැන්ක් සමහර ඇමතිවරු අස්සුනාන ඉල්ලා උබතුමා දකින්න නෑති ඉල්ලා අපි හිතුව මනාභියෝගය ආවත් රටවෙනුවෙන්හැබිණට මනලයක් රටේ තියෙන් නොන ඉල්ලාස්සවීම න මේ වගකීම එක නිසා අපි එහෙම අශවීමක් කරේ නැහැ. පස්සේ තුමා ජනාධිපතිවරයා විදියට පත්වනත් එක්කම නැවතයේ අමාත්‍යංශයේ වගකීම බාරදුන් හම තිඒ වගකීම බාරගත්තේ මේ වෙනුවෙන් රටෙන් අවශ්‍ය මොහොතක ලෙස්සා යනවා වෙනුවට වගකීමක් බාරදුම් නන්ගේ වගකීම අරගෙන කර. එය නිසා මම දකින්නේ හොඳම ආදර්ශය තමයි මේ වෙලාේ ඇත්තටම මේ පාර්ලිමේන්තුූ තුළ ඕනෑම කෙනකුට ඇවිල්ලා වගකීමක් බාරරගෙන මේ අර්බුදවලින් මේ රට ගොඩ ගන්න එක්වා කටයු කිීම තමයි හොඳමදේ දිහයට අපි දකින්න එක තමයි මංහිතන්යද මෙහින්තල්ලේ නායක හාමුදුරෝ තනුශවාසනා කර සිටි වගකීමක් බාරාරං රටවෙනුවෙන් මේ අර්බුදේවෙලේ දේශපාලලික වාසි පැත්තක තියලා කටයුතු කරන්න ති අන්නේ රර්ණය වෙනුවෙන් අපේ වගකීම අපි ෂට කරන්න බාරගත්තා ගන එක තමයි මට කියන් තිය නිසා. අපි කෙටි විරාමිකින් පසුව නැවතත්තුන්සේ හැටේ දියම්. ඒ ොනටු මාත රෂාන් රන සිංහ මහතා අද න්සේ හැටේ ආරදිිතාසුලු. ැන්න ක්‍රීඩාමාත්‍යංශය භාරගැනීමෙන් පසුව. ප්‍රමුතතා ලයිස්තුවක් ඔබතුමාන් සකස්කල් ලතිය නොද මේ මේවා මුලින් මුලින් කරන්ඩෝනගේ සංක ප්‍රමුකතා ලයිස්තෝ කියන්නේ අපි පලවෙනිටම හැදුවේ අපි බැලවා දැීඩ ක්‍රීඩාව කොහොමද මේ වෙන කොට සිද්ධවෙන්නේ එක න ක්‍රීඩාවට වගක යුතු ආයතන මනවද කියන්නේ එක එකක් තමයි මධ්‍යම රජය අංක දෙක පළාත් සභාව අංක තුන අධ්‍යාපන අමාත්‍යංශය අංක හතර ක්‍රීඩා සංගම් තකොට ක්‍රීඩාවේ පළවෙනි ප්‍රමුකතාවේ වෙන්න ඕන සංක මහත්මයා දැන් ක්‍රීඩාව ක්‍රීඩකයාව උදෙසා ඩකයා උදෙසායි අපේ අවධානය අපි දෙන්න ඕ එහම නැත්තං නිලධාරීන්වත් විදේශ පිටරට සවාරිවත් එහම නැත්තම් උලෙලවත් නෙමේ එක නිසා මෙතනද අපි හැදුවේ අපිට ලැබෙන සම්පත් මුදල් මේ හැම දෙයක්ම කොහොමද ක්‍රීඩාව ප්‍රවර්ධනය උදසාය යුත්තේ මෙ මේක තමයි මම දකින පලවෙනි ප්‍රමුගතාවෙන් කියන්නේ හැම්ම මුදලක් මේයන්න ඕන ක්‍රීඩාව ප්‍රවර්ධනය වෙනුවෙන් එනිසා උත්සව වලට නැතුව ති අන්න එතනදී අපි හැදුව මේ හතරම එකතු වෙලා කොමද කට යුතු කරන්න කර මම මාධ්‍යයටත් එව්වා. ඔබතුමාට ගන ක්‍රීඩාව සහ තාරුන්නේ සංවර්ධය උදෙසා ඒකාබද්ධ ප්‍රවේශය කියන. අපි ඒෙදී හදලා තියනවා ඒකා බද්ධ ප ඒකාබ්ධ ප්‍රවේශයේ මෙත නිමංහිතන්නේ කියවගත් නමාරුවේ දිගට තියෙනවා. කොහොමද ඒකා බද්ධ ක්‍රීඩා කළමනා කරන ක්‍රමවේදයක් ඒවාගේ ඩංවර්ධන ජාත්‍යන්තර ජයග්‍රහණ රාජ්‍ය පෞද්ගලික අහුදත්්‍රරගේ ක්‍රීඩා අයටරි තල පහසුකම්ංවර්ධනය ක්‍රීඩා සංස්කෘතියක් තුළෙින් නිරෝගිමත් පරපුරක් ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීම රටි ඒවගේ මෙන්න මේ විදියට එකින්කර.ඉතින් මෙතනදී අපි එකට වැඩ කළ යුතු සියලුම දෙනා කෞුද කියලා හඳුනගන විශේෂයෙන්ම ක්‍රීඩා යව්න කටයුතුම මේක විතරක් ඉතියෙන් කියන්න යවන කටයුතු අමාත්‍යංශේය අධ්‍යාපනාමාත්‍යංශය පළාත් සභාව ක්‍රීඩා සභාව ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය මහවැලි ක්‍රීඩාංශය ජාතික තර්ණ සේවා සභාව එවගේම ජාතික යෝන්සේනාංකය ක්‍රීඩා සමාජ ක්‍රීඩා සංගක් කියන මෙන්න මේ තීම් එක අප එකතු වෙලා වැඩක් කර රයි කියන්නේ සංක මේ රටේ ක්‍රීඩාවට සුවිශේෂී වැඩක් කරන්න පුළුව වි දහමුදාවෙන් අසීමමිත සහයෝගයක් ගන්න පුුව යෝවුන් සේනාන්ගේ ක්‍රීඩාවට දායක වෙලා තියෙනවා ජාතික තර්න සේවා සභාවවින්න ඉති මේ වගේ ගොඩක් කෙලාට ද මහ වැලිය ගත්ත හම පහුගිය කාලි පාසලක දුවන ක්‍රීඩ ගෝටිකක් හොයාගන්නවා දුවවලා කෝටි පහයක් වියදන් කරලා කුසලානයක්දේ මංතුව මේ නෙමේ වෙන්ඩෝන මහවැලි කලාප දහය සංචිත දහයක්හදන්න ඕන එතකොට මේ ඒ අයට අවශ්‍ය අඩු පාඩු කටික පහසුකටි අපි දෙන්න නිසා ඒ වගේම ග්‍රාම සේවා වසම මට්ටමින් ක්‍රීඩකයෝ දක්ෂතා හඳුනකට ැ අපේ දැන් ෝකේ අනිපරටවල් ගත්තහම සංක දැන් Dන්නේ පරීක්ෂණයෙන් ඔහු ඔහු මොන සහජයෙන්. එක ඇන්න දන්නේ වලින් ජානවලින් මොන ක්‍රීඩාවට දක්ෂ කියන තැන්ට අපි ගිහිතී. නමුත් අපිට එතන නැති නිසා. අපි දිවීම උසපැනීම, බරපැනීම මානසික මට්ටම මේ විදිට අනිශ ගණනාවක් උසේ කොහොමද. මේ දරුවටිකාපිත්ස් තෝරගන ද්‍රාමසේවා මට්ටමෙන් ප්‍රාදේශී Gස්මීට්ටක සක්‍රිය කරන්නම වෙනවා සංක ඒවා දැන් සම්පූර්ණ කඩා වැටලතිී. තොර ප්‍රාදේශීය මට්ටමට ගෙනල්ලා. ප්‍රාදේශකෙන් දිස්ත්‍රික් මට්මට ගෙනල්ලා දිස්ශ්‍රික්කෙන් පලාතට පලාතෙන් ජාතික මට්ටමට එඩ ඒකාබද්ද වැඩපිළිවෙලා. ඒ සඳහා සම්පූර්ණ මේ යෝජනාවලියට. සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමත්්‍යතුමත් අධ්‍යාපන මාත්‍යංශයේ ලේකම්තුමත් සියයට සියක් එකගුණා. පළාත් ආණ්ඩුකාර්තුමාලා පැමිණලා මේ වැඩසටහනි දිකිවවා අපේ දේශපාලන ඉතිහාස මෙවැනි වැඩපිළිවෙලක් ගැන කතාගල්ලත් නෑ අපිට යෝජනා කල්ලත් මේ වැඩපිළිවල අපේ පළාත් සභාවලට අනුගත කරගෙන කරන්න අපි සූදා නම් කියීනක බන් මේ එක ඔබතුමාර ලැබඩ සලස් වන්න. ඒවගේම තමයි ක්‍රීඩා සංගව. ට ්‍රී ලංකාක ්‍රිට්ා තන වැඩපිළිියොලත් එක්ක පොළොන්නරුව දිස්ශ්‍රිකේම ඇවිල්ලා ආරම්භ කළා ක්‍රිකට් ගමට කියන වැඩසටහ ක්‍රිකට් මට කියන වැඩසටහන තුළ එතුමලා සම්පූර්ණ වැඩපිළිවෙලක් හැදවාපුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහන සහ ක්‍රීඩකන්ගේ කළමනාකාරී ඒකකයක් යොදලා ඒ සඳහා වැඩ පිලිියොලක් ගෙනල්ලා තියෙනවා සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කයක ක්‍රීඩකෝ හාරසිය විස්සක් වගේ ප්‍රමාණයකින් එක පෙරලා ප්‍රවිීංශල් පලාතටයනකොට එකසිය අහතළියයක් එවගේම සුපර් ප්‍රවිීංශල් කියලා ක්‍රීඩකයෝ හතලයක් එවගේම ජාතික මට්ටමට ක්‍රීඩකෝ පහක් දක්වාගේට අර ප්‍රාදේශය මට්ට මෙම ක්‍රීඩකයෝ තෝරා ැනීමේ වැඩපිළිවල දැන් ආරම්භ කල්ලා තිීම මේ සඳහා අධ්‍යාපනා මාත්‍යංශයේ මධ්‍යම රජය පලාත් සභාව සංගමය මෙන්න මේ ක්‍රිකට් වැඩේද දැන් එකට වැඩ කරන්න පටන් අරගෙන තියෙන. එ මේක හොඳ පූර්වා දර්ශයක් අනිත් හැම ක්‍රීඩාව කටම සංක මේ විදියට. එනිසා අපේ ප්‍රමුකතාවේ වෙන්න ඕන අපේ හුසේන් බෝඩ්ල එහමනැත්තං එතනින් එහාට ගත්තොත් ඕන තරං ජූලියන් බෝලිල්ල මේ වගේ දක්ෂියෝ සුසන්තිකා ජයසිංහල වැනි දක්ෂෝ ඉපදිලා යාලගගේ හැකියාවන් පෙන්න්නන්නෙම නැතුව මැරල යනු ඇත් සක මේක තම ඇත්ත කතා ද එක නිසා ගමේ අපේ යුතුකම තමයි අමාත්‍යංශයක් විදියට දහතුන්ගනි වියවස්සා සංශෝධනය පස්සේ පලාාත් සභාව තමාඒ ක්‍රීඩාවේ බලතල ගිහිත්තියෙන් හැබයි ඒම කියලා අත පිහදා ගන්න නැතුව ඒ ඒකා බද්ධ කරගෙන යන වැඩිළිවල හදලතියෙනවා ඉතින් මෙතනදී අර්බුද ගණනාවක් තිබ්බ ැ ම ඇමතුමාට අධ්‍යාපන ඇතුමාට කිව්වේ ජාතික සංගමයයි අධ්‍යා ක්‍රීඩා අධ්‍යාපන සංගමය අර ලොකු බෙදීමක්තියෙනවා සංගමය දන්න ඇති දැන් ඒ අයට ඒබද්ධ එකතු වෙලා ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා නං ගොල්ල කවරුකවරු හරි වෙන වැඩටයුතු කරන්න නොන ංහිතන්ඒ ක්‍රඩාවට සෙතක් නෙමේ ඒ ක්‍රීඩාවට කරන විනාසයක් නිසාඒ නවත්තල එක මුතුුව වැඩ කරන්න කියන එක තමයි අපි කාර්නය විදිිය දැක්කේ ඒවගේම තමයි සංකා අනි පැත්තෙන් ගත්තහම ක්‍රීඩා විද්‍යායතනය මගේ. අපි කොහොමද පුහුණුකරුවෝ ශ්‍රණිගත කරන්නේ මේ පුහුණුකරුවන්ට සහතිකේ දෙන්නේ මේ විදි වැඩපිළිවෙල අපි ආරම්භ කල්ලලා ක්‍රියාත්මක කරගෙන යනු. ඒවගේම තමයි අනි පැත්තෙන් ගත්තාහම හයිපොෆෝමන්ස් එක කියන්නේ දක්ෂතා වැඩලමයි ටික වෙනම ඒ පුහුණුවම් සඳහා වශ්‍ය පහසකන්ටික පුළුවන් උපරිම වශයෙන් ලබල දීලා කටයුතුටික ක්‍රියාත්ම කරගෙන යනු. ඒවාගේම තමයි. අපි වැඩි හරියක් ඉලක්ක කරේ ලෝකයේ එකයන්නේ තත්ත්වයක් රෑන්කං එකක් ගණඩ පුුවන් තරග සඳහා උපරිමාශයෙන් සහභාගි කරවන්න අපේ කණ්ඩාය. ඒ හරහා කුසලතාපිට ගන්න පුළුවන් වැඩපිළිවලක් මේ අවුරද්දෙත් ලබවුදෙත් තියන තරග සඳ කණ්ඩායම් පෙනවීම සඳහා වගේම ලෝකේ දක්ෂ පුහුණුකරුව දැන් අපි. ඒට ගන්නලා මොකද පේ දරුවේ පිට න දක්ෂ පුුණ රුව ලකා අපිට ොමමාදිය කරගන්න පුළුවන් සග මොකද හේතුව ශේෂයෙන්ම මගේ දැං ස්තතියක් මපුද කරන නෙට් බෝල් කන්ඩාම ඇ මෙතෙක් හයවතාවක් කුසලාන ගෙනත්තිනවා. නමුත් සංක ඒ හයවතාවම අපිට බැරි වුනා එහෙම දෙගේ ක්‍රීඩගියාවෙනුවෙන් කරන්න මු මේ වෙලාවේ මගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට්ටා එතනය ඩොල් ලක්ෂයක් ලබල දුන්න. ඒ ක්‍රීඩිකා වෙනුවෙන් සහයෝගගේ ලබා දෙන්න අප එක හිඳ ලක්‍ෂ විස්සගානය ඒ ක්‍රීඩිකාවන්ට සහ අර පුහුණුකරුවන්ට අපි ලබා දෙන්න කටයුතු කලාඒ පිළිබඳ ස්තූතියක් පුද කරනවා වගේම මම දකිනවා මේ රටේ ප්‍රධාන පෙළේ ආයතන සංක මං ඔබතුමාලගෙන් දෙරෙනවු තිල්ල නවාඒ සහයෝගගේ ප්‍රධාන පෙේ ආයත උදාාරණයක ඩයි ලොක් ායතනය මකිව ඔබතුමාලාට අපිට හැකිදේ උපරිමයි යම් පොඩිමුදලකි අපි දකිනවා සමහර ක්‍රීඩාවල්ට අසීමමිත මුදල් සමහර අනුග්‍රාහකය නාස්තික එඒෙම නැතුව අපිට යම් මුදල් ප්‍රමාණයක් අපේ ක්‍රීඩාර මුදල්ට හරි අපි දෙන්න එක දහය කල්ලා වැඩ කල්ල පෙන්න්නන්න කිය න දෙරම් බහස්ථාවලද කරන දැවපතුමාර මතකක් දන්න පොදුරාජ මන්ඩලිය ක්‍රීඩාාව්ල්ලටගගේ නැත්මි වෙනුවෙන් තෙරන කරන්න පුළන් උපරිමය කරා මදන්න ඔ ඒඒ ඒ සංකයේ ගෞරවය දීලා ඔබතුමාලා උදව් කල්ලා ඊට පස්සේ තව දරුවෙකුට තවගේකුත් හදල්න බරුං සුලපු ඒවා අපි අගේ කරනවා කිසිම ගැටලුවක් නෑහ ම එතැන්දි තව දෙයක්වේ සංක දැන් මේ මට ක්‍රීඩාවගෙන අද්දි ඔබේ මැදිහත්වීම නාලිකාවේ අපි තව දුරටත් බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා ක්‍රීඩාවට ක්‍රීඩා ප්‍රධන වශයෙන් හට හතරයි හිතනවා මේ රට ප්‍රධාන පෙළේ ආයතනඔලට පුළුවන් එක ක්‍රීඩාවක් බාරගත් එක ක්‍රීඩාවක් බාරගත්තොත් අපිට ලොකූ වැඩකොට සක් කරන්න පුළුවන් වෙනවා සංකේ විශ්වාය මටතියන නිසා අපි අන්නේ තෙන්ට තමා ඉල්ලීම කරන්නේ රෝබතුමා යහවා පුහුණුකරුවගේන්න අපිට මුදල්ති නවා. අපි දැන් ක්‍රීඩකෙක් පිට රටේ ඇවොත් සංක ඒ ක්‍රීඩ කියයක් පමණයි පුහුණුව. එක අපි අවස්ථාවක් කම්මුණොත් ශිෂ්්‍යත්තමගේ යවුමු. ඒ අතර තුර අපි පුහුණුකරුවෙක් මෙයට ගෙනවොත් සංක? ට පුළුවන් තවත් පුහුණුකරුවෝ දහදනෙක් කදන්න කබඩිවල ඉන්දියානු පුහුණුකරුවෙක් ඇවිල්ල ඔහුට අපිට දෙන්න පුළුවන් විදිහයට අපිේ මුදල්ටික දීල එඒයා හරහා පුහුණුකරුව තවත් විස්සක් ඒවගේම තවත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකව් අද හැදිලතිය ස අන්නේ වගේ පුහුණුකරුවෙක් දක්ෂ ගෙනල්ල අපිට තව පුහුණුකරුව හදන්න පුළුවන් ඒ සඳහා සමහරක් බොහෝ වෙලාට තාානපති කාරයාල එක්කම මේ සස්සල අපි කතා කරගෙන යනො උදව් අප පිල් ඒ වගේ තමයි අනිපැත්තෙන් ගත්තා හම මුදල් වශයෙන් දීලා ගන්න අවශ්‍ය වුනොත් අපිට පුළුවන් විදිට අපි එක බෑනොකිය කොහොම හරි මුදල් හොයා ගන ක්‍රිට්ආර්තනය නුත්ේ සහයෝගේ ලබලදයි මොකද හේතු අපේ රටේ ප්‍රධාන වශයෙන්ම සංක මම හිතනවා. අප ක්‍රිකට්නෙ දැ මේ රටේ ආර්ථික වශය තියන ක්තිමත්ෙක් නි ක්‍රිකට් ක්‍රඩාව අනි ක්‍රීඩා ගැන බලල කටයුතු කරොත් මේ රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙනයන්න පුළුව. ඒේ නිසා විශේෂයෙන්ම අ එක දෙයක් කියන්තියන්න ඕන ම ඇමතිවරලා ඉන්න කාලය තුර එක දහයකල් එක අනේ ලැබෙන මුදලින් උපරිම වටිනාාවකවක් එන වැඩකොටසක් කරන්න කටයුතු කර. ඔබ අර ්‍යාපාරික පරිච්චය භාවිතා කරන්න බලා පොත්ව වෙන ද දදිල් ලෙස පැදිල්ලෙසම හොඳයිභියයා කෙටි රාමිකින් පසු නැවත. බිය ක්‍රීඩහා යවන කටයුතු අමාත්‍යය රෝාන් රන්න සිංහ මහතා සමඟයි උන්සේ හැටේ රැඳී සිටන්නේ. දැන් ජාතික ක්‍රීඩා කවුන්සලේ සභාපතිවරයා විදිහයට. ඔබ තුමා පත් කරනවා අර්ජුන රණතුංග මහත්මයල්. ේතුමා කීරතිමත් ක්‍රීඩ එකේ ඉට පසේ ලෝක කුසලානේශ් විලංකාවට ගෙනාපු ඉතාමත් අභිමානවත් ඉතිහාසයක් තියෙන පුර වැසී. එක හරි. එවනට අර්ජුන රණතුංගකි වූහම ඔහුට දේශපාලනි කියවීම මක්තිබෙනවා. ඒකම අර්ුන රණතුංග මහත්මයට. ්‍රා ේත්‍රයේ පසමිතුරන් රාශියයක්ක ඉන්න. ඔහු නිරන්තරයම උුන් සමගවාද සංග්‍රාම ගැටුම් ඇතිකරගන්න අතින්පා ඉන්නෙවෙේ මතවාදම ගැටුම් ඇති කරගන්න. ඇයි එවන් චරිතයක් මේ තනතුරට පත් කරන්න සංක ප්‍රථමයෙන්ම මම කියන්න ඕන ක්‍රීඩා සභාවක් මම අමාත්‍යනශයේ භාරගන්නකොට තිබ්බා. තකොට අරගලයක් එක්කම කියන්නේ අමාත්‍යංශයේ මම භාරගන්න දින කීපයකට කලින් ක්‍රීඩා සභාවේ අති බහුතරය මන්නම් වශයෙන් කියන්නේ නෑ එක වරදවත් තේරුම්ගන්න නිසා ්‍රඩා සභාවේ අති බහුතරයක් ඉල්ලා ස්වීම් බාරදිී ලබ ගො හේතුව සමහර ඒ සභාවය මහත්මරු අ ප්‍රජාතන්ත්‍රවාදී විදියට අණ්ඩුවට විරෝධය දක්වන්න අරගලටත් සහභාගී වුණ ඒ ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඒක කිසිම ගැටලුවක් මම දකින්නේ නෑ ට මම සංක අමාත්‍යවරයා විදියට පත්වන හම නැවත ක්‍රීඩා සභාව හදන්න මේ රටේ ක්‍රීඩාව පිළිබඳ ඒ කියන එක අනෙ දැන් ඔය කියන්නේ මැයි මාස විසිතුන් වෙනිදැන් පස්සෙ විසි පාහෝ විසිහයි කට නැවත ක්‍රීඩා සභාව හදන් ඕන් එක අමාත්‍යවරයා විදියට මගේ වගකි මම සියලු දෙනාටම ආරාධනා ලිපිදැම්. ද නම් කියන්න කැම නම් කියන්න කැමති නෑ නමකින් සබ අස්විච්ායගේ ච් ස ය ප ද අච සියල නට බතුමා දන්න ක්‍රීඩා සබය කවද හිට ්‍රඩා සභාවය අස්වෙච්ච සියලු දෙනට දැම් ස් නොච් සියලද නටත් ද ඒවාගේම තමයි එතනින් එහාට සුසන්තිකා මහත්මිය ඒවගේම ශ්‍රයාණකුලොවන්ස මහත්මිය ඒවගේම ධමයන්ති දර්ශ මහත්මිය ඒවගේ එතනින් එහට සුනිල්කුණු වර්ධන මහත්මා පුපුහුණුකරුවකු විදිහයට ඉන්නම් නම්තියෙන ඒවගේම ඒ විදියට ප්‍රවීනෝ අත්ති විශාල ප්‍රමාණයකට ලිපි දැම් ලිපි පනස් පහක් දැන් ආරාධනා ලිපි ට මේ ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සහයෝගය ලබා දෙන්න එකතුවෙන්නග. සමහත් අර ඔබතුමාකිවවා ගඉතින් මම ගමෙන් ආපු මිනිාහින්දද දන්නේ නෑ. ඉති සමහරු එහමනත්තන් ඒ වෙලේ මොකොද හේතුව දැන් මට අරගලේට ගියපු එක අදාළ වනේ නැහැ මම එකයි කිවේ මං ස්වාදීනව තීන්දු ගත්ත කියර. එ අරගලට ගියගේලා මට අදාලු නෑ ම එතුමළට ආරාධනක් කළ නමුත් එතුමලා අදහසක් දෙන්නවත් ආවිෙන් නැහැ යෝජනාවත් දෙන්නවත් තාවේ නැහැ. ඒ වෙලාවේ ඒ ලිපිදාපු අතර අර්ජුනරණතුන්ව බැත්තුමා ලිපියදාලේවරලා එතුමා සහභාගී වුණා එ සහභාගි වෙලා කිව්වා මම ඔබතුමා නිසා ඔබතුමාට ගරු කරන පුද්ගලයක් විදිහට මේ වෙලාවේ මගේ යුතුකමක් ලෙස මං ආාවේ මොනව වත් මොන ප්‍රශ්නය රටේ තික් බත් ක්‍රීඩාවෙනුව යමක් කරන්න ඕන එතදී. සුසන්තිකා මහත්මියාව සුනිල් මහත්මයාව ශ්‍රයානියාව මේ වගේ ආවා බොහම කියන්නේ ක්‍රීඩාව ගැන හැඟීමත් ලොකු ආදරය ඇ තියෙන පිරිසේ අභියෝග මැදාව ඇවිල්ලා කටයුතු කරද්දි ම හිතුවා එතනින් මම කීප විටක් කෞුද මේගේ සභහපතිවරය ඇවිදියට පත් කරන්න ඕකිය ආර්ජුම් රන්තුුන්ග මැත්තුමාට දැ එතනින් ගත්තහම මේ රටේ ක්‍රීඩාව වශයෙන් ගත්තත් තියෙනවා ක්‍රිකට් ඒවගේම ක්‍රීඩාවේ එක පැත්තකින් ක්‍රිකට් ක්‍රියනය එක අද මේ තැන ලංකාවෙේ තියෙනවා නම් ඒ මංහිතනව අර්ජුන රණතුන්ග අය අමුතුුවෙන් කියන්න දෙයක් නෑ අපි. තොකොට එදා ඒ හේතුව අපි දැක්කා පිටිය තුළ හොඳ නායකත්වයක් දුන්න නායකයා කියන්නේ තමන්ගේ කණ්ඩායම් වෙනුවෙන් පෙන ඉන්න පුද්ගලයා එතුමා මුල්ලිදරන් ප්‍රශ්ට වෙනකොට පෙනී හිටියා ඒ අභියෝග බාරගත්තා හොඳ නායකත්වයත්දන්න නිසා මම මේ වෙලාවේ ඒ ආරාධනාගල් ආපු පිරිසෙන් මම හිතුව සංක අල්දුන රන්තුම මැත්තුමාට මේ වගකීම බාර දෙන්න ඕන කිය මං එතුමාට ආරාධනා කරක් කීපහිටක් එතුමා කීපහිටම් මේ වගකීම බාරභන්න බෑකිව්වා ඒ වෙේ මම ජනාධිපත්තුමාගේ හේතුව යම් තනතුරක් පත්කරදදි ඇතුමගේ නුත්තහන්න ඕ අග්‍රාමාත් එතුමාගේ තුල දෙපලගින්න්න ම ඇවුහාම ප්‍රශ්නයක් නෑ ඔබතුමා පත්කරගන්න ගැටලුවක් නැහැකිිය. ඒ වගේ එතුත් කිව ජනාධිපත්තුමා ගෙන අගමැත්තුමා අහල්න්න හැමැතුමා මෙහෙමයි. හපුහම ෑඒ හොඳ තීන්දුවක් පත් කරන්න කිව්. ති එහෙම පත්කල්ලා සංකඒ වගකීම බාරදීලා දැන් එතුමා ක්‍රීඩා සභාවේ සභහපතිවරයා විදියට ත්‍රිවිදහමු පතිවරු සාමාජිකයෝ විදිහයට ඉන්නවා ඒගේ මලල ක්‍රීඩාව ටෙඩිස් ක්‍රීඩාව රග්බි ක්‍රීඩාව මේ විදියට හැම ක්‍රීඩාවක්ම නියෝජනය කරන්න පුළුවන් විදිහයට මේ ක්‍රීඩා සභාව අප පත් කරලා ඒ ක්‍රීඩා සභාව තුළ මම දකිනවා ක්‍රීඩට් දැන් විසේ සත්ඥ්‍ය වෛ්‍යවරමින් ඒ ක්‍රීඩාවට සුවිශේෂී වැඩකොටසක් කරගන්න පුළුවන් කියන එක අපිට දකි මේ දැන් ඒ සියලුම සංගම් ගෙනල්ල ට පමණක් නේ හැම සංගමය අම ගෙනල්ල සංගමයේ තියෙන ගැටලු මනවාද අඩුපාඩු මනවාද ඉට පස්සේ තාක්ෂිනික සහයෝගේ මනවාද ඒ විදියට අවශ්‍ය සියලුම සැලසුම් ටික දැන් එකින් එකට එකින් එකට ගුණු කරගෙන යනු එහෙම වෙලාවක මම සංගමීට කල්ලුත් මම එක දෙයක් කිව්වා එක මමත් දැකපු දෙයක් ඇ උදාහරණයකට මං එතනින්ම ගන්නව පහුග කාලේ පුොදුරාජ්‍යමන්ලිය ක්‍රීඩා තරග සඳහා සහභාගි ක්‍රීඩා සංක සඳහා සභාගි වෙනකොට දැක්කා ක්‍රීඩකයෝ එකසිය පහලවයි මංකන්න සංක්‍යල එකසේ හැට පහක් ගිය එකය පහලවක් ක්‍රීඩකයෝ ඊට පස්සේ පුහුණුකරුවන් පහළවයි නිලධාරීින් තිස් පහයි ඒකන ප්‍රශ්නහ ති එතකොට නිලධාරීන් තිස් පහයිද මෙන්න මේ මේ කාරණයේදී මම ලියල යැව්වා මේ මෙච්චර ප්‍රමාණයක් ඇයි මේකට මේගොල්ලෝ ලියල යැව්වා හම මේයා එවනවා දැ මොකද හේතුව දැන් ොලිම්පික් එක යනවා මෙයාලා ඔලිම්පික් එක ස්වාධීනයි රටේ නීතියට යටත් නැහැ එයාලට ඕන විදියට යාලාග අවිිමතය පරිදි කළගෙන යා හැකී කියන මානසිකත්වයකඒ ගොල්ලො ඉන්න. එ ඇත්ත තත්ත්වේ. රි තකට මම ලියලා යව්වා හම මේ ගොල්ලො කියලා තියෙන්නේ මනනාද එවෙලාවෙ ක්‍රීඩා සභාවත් නෑ සංක මේගොල්ලො කියලලා ඇවල තියෙනවා මට න මේ අය අවශ්‍ය කටයුතු සඳහ තම යන්නේ. ඒ නිසා මේ අයට යම එක් කෙනෙක්වත් ඉවත් කරන්න බෑ මේයි යා යුතුයි කිය. නිධාරීන්තතිස් පස් නි ධාරින් තිස් පහම යා යුතුයි කියලයි ලිපියත් මාළගක තියෙනවා. ය යුතු ඉ කියලා ඉතින් ඒක ආවට පස්ස ඉතින් මත් ඒ වෙලා වෙදැන් රටේ ක්‍රීඩකයන්ටත් අගතියක් වෙන්න බෑන තරග කටවුඩ පස්සේ එවෙලේ අනුමැතිය ලබලද නොම හරි. අනුමැතිය ලබල දුන්නත් සංක මම ඒවෙලේ මටාපු දෙයක් තමයි එහමනං ක්‍රීඩාව පිළිබඳ ප්‍රවීනයන්ගෙන් මේ සම්බන්ධව අනිවාර්ෙන්ම නිර්දේශය ලබාගත යුතුයිගෙන්. නිසා එතන්ද ඔන්නඔ ප්‍රශ්්‍රය තමයියාවේ පෞද්ගයදාවස්ොල ක්‍රීඩාවල්දි මම ප්‍රිකට්ද අනිත්වද අනි ක්‍රීඩාද කියනගෙන මේ මට පෞද්ගලික ගැටලුවන් මංකිව්ගේ හැමවෙලේම මගේ පෞද්ගලික මතයක් අමාත්‍යවරය අවිදියට රටේ මතත් ජනතාාවගෙත් මංහිතන්නේ අනවශ්‍ය විදිට පිරිස් සහභාගීවිය යුතු නැ. කණ්ඩායමක් යද්දි කණ්ඩායමයි. පුහුණුකරුවවා අනිවාන ජායුතුයි. අවශ්‍යම තැනගති කලමනාකාරව තුම ඔබතුම වෙන තැනකට ගියා මගේ පශ්නය. මං ඇහුේ අර්චන රණතුංග මහතාගේ පත්කිරීම පිළිබඳ. දැඒ ඒ පත්කිරීම, බතුමා හිතන් ඇද ගැුම්කාරි වෙන්න පුුවන් කියෙ ගෙන බතුමා දන්නම්මම දැන් එතන්ටගන් ගේහින්ද දැන් තිිලඟ සුමතිපාල මහත්මත්තෙක්ක විවාද්‍යයඇති ඊට පස්ජනත ධර්මතා සමහත්මත්තෙක විවාදයඇතිබ ්‍රීලා ශෂේත්‍රීම විධ පුද්ගලයන් සමගේ එතුමාගේ වාද විවාාධතියන කීර්තිත් ක්‍රීඩකෙක් රට ගෞරවයක් ගෙනාපෙනෙ කේව කිසි සැකයක් නෑ. නමුත් දැන් මෙතනට පත්වීම ජාතික ක්‍රීඩා සභාවට පත්වීම තුළින් අරබූතමත් වෙන්නට බැරිදි. ම දකින අර්බු දෙයක් මතුවේ කියලා මොකද දැ හරිදේ කතා කරන්නත් වූන කොයිවෙලෙ සඟ දැන් මොුණ හරි තියදදි ගැටලුවක් නම් ගැටලුව වෙනුවෙන් කතා කරන්නත් වන. ඒවාගේ ම තමයි තීන්දු ගන්නත් වන තීන්දු ගන්නත් වූන් එතකොට දැන් මම රජුවම මම තනියෙන් තන්දුවක් ගන්න ගියෝත් දැම් මට පේනෝ හනිමට පැදිලුවවේ නවාද ඔබතුවාාටම එක එකගෙන එකකම ප්‍රශ්ේම තගෙන මම දැකපුදේ තමයි ඔලිම්පික් එකේදී අවශ්‍ය නැති පිරිසක් යනවා අවශ්‍ය නැති පිරිසක් යනවා ඒම නම් මේකට තහංචියදාන්න වන කොහෙද ජාතික ක්‍රීඩා සභාව එමනන් ජාතික ක්‍රීඩාස්භාවවෙදඒ තහං කියියදාන්නනම් හරියට ක්‍රීඩාව ගැන හොත්තටම දැකී හැඟීමත් තියෙන දැකීමක් තියෙන පරිනැත පලපුරුදු පුද්ගලේඒක පත්වවෙන්නවා. තෝට ඒපත් කරන්න මම රටේමෙහිටපු ක්‍රීඩාවේ ප්‍රවීනයින්ට ආරාධනා කරපු හාම ඒ ආාධනාවට ඉනායගන්නේ ම සංක මේක පත්කරගන්නව. ඉති මම එතනින් එතනින් අජුන්රන්තු මැත්තුමාගේ පැමිණීම මට ගෞරව වුනා එතුම බාරගන්න කැමති වුණේ ෑමන් කීප විටක් ආරධනාකර රාධනා කරල ඇතුම බාරගත්ත හැබයි ම මේ එක දෙදයක් කියනවා සංක එතුමාගේ පත්කිරීම ඔබතුමා සොයල බලන්න රටක් පිළිගන්න කාරණයක් වනාකට මැඇත්ත කතාව. හැබ ඔලිම්පක් කමිටුවේ තැමනිිල ධරින් විවේශනය කරනමන් දැක්කක් ඔහුගේ පත්වීම. ඒ ඒක ඉතිං මංහිතන් ඉති එහම විවේචනයක් කරන්න පුළුවන්කමක් නැහැ. ඒතුව මොකද එතුමා විවේචනය කළ යුතු තත්වකට වැඩ කලලා නෑ මංහිතන්න මංහිතනවා ඉදිරියටත් එහම විවේචනයක් ක වවෙන්න ඇතිවෙන් එතුම වැඩ කරයි හතුමා එතන්දි මම දැකපුදේ තමයි එතැදි මට බල පෑමක් කරන්න බෑ ක්‍රීඩා සභා විදියට මංහිතනවා ක්‍රීඩාවේ ගෞරවයා රක්ෂා කල ක්‍රීඩකයෙකුුණාම සංක පැත්තක් ගන්න බෑන් ක්‍රීඩකයා ක ගන්නුවන පැත්ත් තියෙන පැත්ත එතුම ගනී කියලයි මට විශවාසිදි කාගේ පැත්ත දන්නවසං ක්‍රීඩකයාගේ පැත්ත එකඉඩ ම ගන්නේ ක්‍රීඩකයාගේ පැත්ත මම හිතන ර්ුනනානතුන් මහත්ම ක්‍රීඩකයාගේ පත්තරම්ටයුතු කරනවා කියෙන විශවාස මට තිය නිලධාරීින් කප්පාදු කිරීම ගැන දීර්ඝකාලයක් තිස්සේ ගැන අනවශ්‍ය නිලධාරීන් යනවා විද සංචාර විදිහට මේ සැපගණඩ යනවා එෙමනි කියන්නේ ජනතාව කිව මාදකකිවක් ක්‍රඩා ලොලින්කව පිබඳව හකිරීමක් විවාදයක් නෑමතිතුමා එක පිළිගන්නවා.න්න එවනට සෑම තේරීම් කමිට්ුවක්ම තෝරා එවන ජාතික සංචිත මේ ක්‍රීඩා සභාවය අනුමැතිය සඳාව ඔබතුමා යොමු කරනවාද. ඔව ඊට පස්සේද ඔබතුමා අත්ස නයෝදන්න. ඒයිඒක නිවර එක තමයි ක්‍රවේදය එතමයි තියන ක්‍රමවේදය ක්‍රීඩා සභාවය අනුමැතිය ඊට පස්සේ අධ්‍යතේරීම්කා කමිටුව ක්‍රීඩා සභාව අධ්‍යක්ෂ ජනරාල් අමාත්‍යංශයේ ලේකම් ඉම් පස්සේ තමයි මටයම් නිසක හොද අපි විරාමිකින් පසවනවතත් වන්සේ හැේදී ඇ රමට පරතු මති තුමා සඳහන් කල බොදුරජ මන්්ඩලිය ක්‍රී ්ල්ලටගේ පිරිස පිලින්න ක්‍රීඩික එකසේ පහල වගිය මට මතවි ඒ හයදනෙක් විතර රටේදි ගැන මොනාදය කරකයන්නේ මිසිගුලාාගේ ල මොකද ගැ ගැන වාශ්ප වෙලාගගේ ඒයයි හවා ගන්ඩ බැරුුණ ද මට ප්‍රශ්න තුනක් වයන ඇමති තුමාම තනද පලවිනික තමයි ඇයි මේ වගේ රටනියෝජනය කරන්න පිබඳව කිසිදු හැගේක් නැති. තමන්ගේ ක්‍රීඩාව කරනට වඩා එහෙලින් රටන් තැනල ෑන්ට පුුණුකරවය කොත් හිීටයක් ්‍රඩිකාවක්ක කියට ඉතාමත් කනගාට දායක තත්ව ඇයි මේගේ පුද්ගලයන්. වගකීමක් නැති වගකින් විරහිත පුද්ගලයන් ඉයවන්නේ. එක දෙවනික තමයි මේ පැන්නාට මොකක්ද ක්‍රඩාමත්ත්‍යංශයේ විසින් ගත්ත පියවර උන්න හොයන්ඩවත් උත්සාසයක් ගත්තද. තුන්වැන්න තමයි යලි මෙවැනි පුද්ගලයන් ්‍රී ලංකාව නිියෝජනය කරන්නට නොයවන්නට මොකක්දව ඔබතුමාලගේ ක්‍රමවේද. සංග පලවෙෙන එක තමයි මේක අපි හදන්න තියනෙ මුලඉඳන් දැන් මම මේ යෝජනාවලයේද මොකද ්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලුවේ කියන එක බලන්නකුසන් ම මෙතැදි අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරපු ඉල්ලීම තියට. අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපි ඉල්ලුවේ ක්‍රීඩ වෙනුවෙන් කාලපරිච්චේදයක් හෝ ක්‍රීඩා වෙනුවෙන් පාසල් කාලය දීර්ග කිරීම. යම් පෑයක් දෙන්නේ එෙමනැත්තම් පාසල් කාලය තුනයිතිහ දක්වා දීර්ග කරන්න. අංක දෙක ක්‍රීඩා මාත්‍යංශයේ සමඟ පාසැල් ක්‍රීඩා සංගම්සා ජාතික ක්‍රීඩා සංගම්මී ඒකකා අබද්ධ ප්‍රවේශය අක අංක තුන ක්‍රීඩාව විෂයයක් ලෙස උසස් පෙල දක්වා පාසැල් විශේ මාලාාවට ඇතුළක් කිරීම. මෙ මේකයිවැදක ක්‍රීඩා ෝ ෝලින් ෝොම රට ගෙන හැකිීම මට මට දෙ සංග උසස් පෙරට ක්‍රීඩාව ඇතුළත් කරලා දෙන්නෙකිවේ ක්‍රීඩා විනය ක්‍රීඩා සදාචාරය ක්‍රීඩා විද්‍යාව ක්‍රීඩා තාක්ෂණින් මෙන්න මේක ඇතුළත් කිරීම තුළ ක්‍රීඩකගේ ගුණාංග ගතිගුණ සදාචාරය මොනවාද කියන එක එකක් ක්‍රීඩාකට ලබාදිය යුතුයි කියන එක තමයි සංක අපි දකිින්. ඊළංගේක තමයි සංක ජාතික විශ්වවිද්‍යාලය එකයන් විශ්වවිද්‍යාලට ක්‍රීඩා පීටයක් අපිට අඩු තරමින් ක්‍රීඩා පීටයක් ලබද හේතුව සංක දැන් එක පැත්තකින් අපි අපිට ප්‍රශ්න දෙකත් තිය නො දැම් මේ අය ගිහිල්ලා රටට අප කීර්තියක් වෙන්න පැන්ලද එක කනගාඩුවට කාරණයක් දැ එක පැත්තකින් සංක මේ අය පැනපු එක වැරදි අනි මේ අය පැනපු එක වැරදි කියන්නේ දැම් මේ අයට තිබ දක්ෂ දැන් චෝලි ෝල් එකේ දක්ෂක ක්‍රීඩක ඔොදනම්. මේ ජයග්‍රහණය කරන්න තියෙද මයාලා පඩින මානසිකත්ව ඇත් එක්ක තමයි ලෝක පොදුරාජ්‍යමන්ල සූරතාව අපට ගන්න බැරිවුණේ ගනෙන තමයි මහිතන් මේක තමයි ඇත්ත කතාාව එනිසා නැත්තම් අපිට ශූරතාවයක් ගන්න තින්බ ඕස්ට්‍රේලිය අවස්තමක සරග කරද්දි දෙකට එකක් ලෙස තමයි අපි එතන්දි පරාජයම්. ඇ එනිසා මෙතනදී මම දකින්නේ මේ අය පනිණ මානසිකත්වය බියත් එක්ක ගැහුවේ එක නිසා තමයි ගහන ගහන පන්දුව දැලේ වදී. තින් මෙතනදී සංක එහෙම නැතුව මේ අයට තිබ්බා මේ ක්‍රීඩකයෝ කුසලතාවලින් ආවනං අපි හරි අවබෝධයක් දීලා තිබ්බනම්. එංගලන්තයට ගිහිල්ලා ඒ තිබ වීසකත් පාවිචි කරල ඉදිරියටත් එක්ක තවත් පුහුණුව දීලා ආදායන් ගන්න තිබ්බා. දක්ෂයව විදිහයට ඉල්ලීමක්යෙයි හරි. න එහෙගහිල්ලා ්‍රඩ සමාජවලට තරන් කරන්න තිබ ඔඕන්ේ ග ගෞරවාන්විතව ඔන්නන් ඒරටේ කටයුතු කරන්න ට යතු කරන්න තිබා එහෙම ලෝකට යන්න පුළුවන්ද අපේ බොලිබෝල් කණ්ඩා සහෝදරෙක් සවිච්සර්ලන්තට පළවෙනිවතාවට ගියා ැ ක්‍රීඩා සමාජයකට තරග කරන්න ඒවගේ යන්න තිබ්බා හැබැ ඉහමතිදදී නිස අර ක්‍රීඩාවේ සදාචාර්වය ක්‍රීඩාවේ විනය මේවා ටිකත් දරුවකුට අපි දෙන්න ඕන සංක දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයකදී ඇයි දරුවක් ක්‍රීඩා කරන්න ඇති ක්‍රීඩා කල්ලා කල්ලා කැපවනාට ඔවට ලකුණ ටිකන්න අපි කියන්න අඩු තරමින් ලකුණු විපහක් වත් දෙන්න ක්‍රීඩාවට වි්වනද ඕ දෙකයි දසම පහයි දෙයි දසම පහකට සංක දැ දරුවක් කියන්නේ ක්‍රඩා කල්ල මනවා කරන්න එතකොට ක්‍රීඩාවිති තියෙන ප්‍රධානම ප්‍රශ්තිි මයි ආර්ථිකය සංක තුොට මේ අය වෙනුවෙන් දැන් ලංකාවේ ප්‍රථමවතාවත් නුව නෙට් බෝල් ගහලාපු සහෝදරියන්ට ලක්ෂ විස්සක මුදලක් හරි ලැබුණ නැත්තන් ෙවල්ලොට යන හිසතින් එද ඇත්ත කතාාව. ඇති එක නිසා සංක මේ අයගේ ආර්ථිකය දැන් බීචුවලි බෝල් ක්ඩායමම පැපු සෝදරවරු දැනගෙන හිටියයනම් අපි මේ කුසලානය ගෙනවත් අපිටත් මේ වගේ දෙයක් රටෙන් ලැබෙනෝ ගෞරවයක් කියලා මං හිතන්නෑ සංක පනීගිය මංහිතන්නෑ. ඒවගේම තමයි ඒයට ක්‍රීඩා ආර්ථිකයකට අපි මඟ පාදල දෙනවන දාවත් මේ රටේ ක්‍රීඩගේ ගහිලා පනින්නේන එකකද ඇත්තකතා එනිසා අපිත් එයාලට ක්‍රීඩාවේ විනය සදාචාරය වගේම යාලට ආර්ථික වශයෙන් තියෙන මාර්ගය පෙන් අන්නුන් අනාගතය අඳුරුවුණහම ඒ අය බලවා යම් යම් තීන්දුගන්න ඒ තින්දුව වැරදි තිීදුව වැරදි එනිසා අමාත්‍යංශය විදියට අපිට කරන්තියන්නේ ලෝකයේ ක්‍රීඩකයෝ ක්‍රීඩාවට තහනම් කිරීම යම් හෝ කාලි අමුත් එයාලා මංහිතනවය වැරදි හදාගෙන තවමත් කල්තිී. ක්‍රඩකවෝම් ගිහි මසාහයක හැකට තවම වීසයක වලංගුයි මම ඉල්ලන්නේ රටටඉන්න ඇවිල්ලා නැවතහරි ඉංගලන්තට යන්න පුළුවන් යායට කවදාවත් මාස හයකට මංහිතනවා වීසාකාලය දීලා තියන්න වලංගු කාලය වීස එක පරක් ඇතුළලු නහම මසහයකට දෙන මහිතනව තවම ඒ ගත්ත තීන්දුව නිවැරදි කරගන ඇවිල්ලලා ක්‍රීඩා කළ හැකි කියමෙක් ඩැංහරියන නම් මංහිතනව සමාවදීලා එ අය ක්ෂයෝ විට ්‍රීඩාවට එකතු කරගත් යුතුයි කිය තර තමා ම මාතංශ සූදාන සමාවදෙන්ෙනවන නීතිය කඩන්න නැතුව අපේ රටට එනවාන යම් හෝ පොඩි හෝ තඩුවමකට සීමාගල්ල සමාාවත්දිය යුතුයි කියන්න තැන න්න එක එක කියන්නේ පූර්වාදර්ශයක් නොකරගන ඉදිරියට යන්ඩ අනිත් තත් සහයෝගයක් විදිට කියනක තමයි මටමිතෙන්ද කියන්න මේ වනට ක්‍රීඩාංගම් හතරක නිලවරණය පවත්වල නෑමතිතුමා. පාපන්දුුත් මේ හතරට ආයත් වෙනවා. ඇයි ක්‍රිකට් වලට විතරද උනන්දුවක් තියෙන්න්නේ ක්‍රීඩා මාත්‍යංශයට ඇයි පාපන්ද වගේ ක්‍රීඩාවක් ලෝක පූජද ක්‍රීඩාව. ඇයි ඇයි ඒ නිලවරණ පවත්වන්න උත්සාහගන්න ඇත්ත උත්සක වෙන්න ඇත්ති. සංක ක්‍රිකට්ටොල්ඩ විතරද උනන්ද අත්තියෙන්නේ කියලා ඔබතුමා ඇයි එහම ගෑන කියන දැක් දැන් ඔබතුමා දකිින් ඇතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්්ඩාමේ නායකයා අපි වෙන දට ඒවාගේ ප්‍රකාශයක් දකින්නේෑ ශ්‍රීලංකා ක්‍රකට් කන්ඩාේ බුනත් අපි ඉතිහාේ දකින්නේ ඒ ක්‍රීඩාව පිබඳව කරන්න. හැබ මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩාම නයක කියනවා ්‍රකට් පිතරක්නේ ලංකා විතවත් බොහ ක්‍රීඩා තියෙනවා. එවලට උදව්පකාර ඕෝන අත්ත දෙන්න ඕන ඒවත් ඉදිරියට ගේෙන් ඕොනේ කිය. තු හිතන් ඇදේකන හිත් කියන්න අමාත්‍යංශය විතරක් කියල අනිත් අනිත් ක්‍රීඩාවන් වලට කුඩම් මගේ සැලිකිිලි කියල් නිවර්ණ පවත්වන්නේත් නෑ තුම සංග මෙහෙමයි. දැන් එකක් තමයි ජාතයන්ත්‍ර සංගම් එකට කටයුතු කිරීමේ වැදගත්කමක් තීරුම්. දැන් පාපන්දු ක්‍රීඩාවේ ව්‍යවස්ථාව වෙනස් කර ගත යුතුක මක් තීර තෝඩ මේ ගොල්ලෝ දැන් කාලය අගෝස්තු මාසෙ තිස්සකින් අවසන් වුනාට පස්සේ ෆිෆා එකන්න ජාතයන්තර පාපන්තු සම්මේලනය මාව හම්බෙන්න්න වෙලාවක් කි. තින් මගේ වෙලේ හම්බුනාහම එතුමල කිව්වේ ලෝකයේ තහනමකට ලක්වුණෝ ශ්‍රී ලංකාව ඒ ලොකු කණගාටුවට කරුණත් වෙනවා එක නිසා මේ සංශෝධන ටික කරගන්න යම් කාලයක් දිගු කරලා දෙන්න කිය එක එක ව්‍යවස්ථාවවථා සංශෝධනයයට ව්‍යවස්ථා සංශෝධනය කරලා සන්දයකටය ඉතින් එතනද අපි දකින දෙයක් තියෙනවා සංක දැන් මම දකිනවා දැන් මෙතනදී ඇත්තටම දැ අපිට ැ එක පැත්තකින් ඒ වෙලාවේ නෝ එකයන්න සාමාන්‍යී කරණය කිරීමට කමිටුවක් අපිට දාන්න පුළුවන් ඔන්න නෝමලයිසේෂන් කමිටි තොකොට ඒ කමිටුව පත්කරොත් මේ සංගමය බල රහිත වෙනවා නමුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉල්ලීම කරේ යම් කාලයක් දිගු කර ලද හන්න කියනෙ ඉතින් එතකොට අපි සහයෝගෙන් එතුමලත් එක්ක වැඩකරගෙන යද්දී ඒ අයටත් ඇහුම්කන් දෙන්න වෙන. නිසා ඊට අමතරව වෙනත් ප්‍රශ්නයක් තියෙනවාන උල්්‍ය පැත්වවිනේ හෝ ඒවා කෝප් කමිටුව ඉදිරියට ගැෙන හිල්ලා ඒවාර්තාබල්ල ඒවා පිළිබඳව කටයුතු කිීම අපිට හැකි අාව තියෙනවා උන් මෙතනද දිගන්දිගටම ප්‍රති තවත් කණ්ඩායමක්කිින් ප්‍රතිවාදී කණ්ඩායම දිගටම පහර එහල්ල කරන්නේ අතුරුපාලක මණ්ඩලයක් පත්කරන්න කියන එක මේකටති අතුරුපාලක ම්ඩලයක් පත්කරනොයකිවට අපි ෆුඩ්බෝල් ගහන්නකාත්ක් පාන්දු සෙල්ලං කරන්න ඕන ලෝකෙත් එක්ක ගිහිල්ලන්න නිෙසා සහයෝගය ගන්න ඕනත් එයයි.දේ ඒ එක්ක ගැටීමකට නැතුව යන්න ඕන නිසා තමයි යම් කාලයක් සඳහහා ලබ දීන්න තියෙනෙ කියනක තමයි විශෂෙන් මට කියන්තින්. ඒවගේම තමයි එතනද දැන් එකක් පාපන්දුු අනිත්තක තමා අනිත් ක්‍රීඩා ති තෝට මේ මේ සංගම් ටික සංක ඔක්කොම අපිටඋනේ දැන් එකක් තමයි පසුගිය කාලේ කරුණකාරණා කීපයක්ත් තිබා ගම් ොල ගිහිල්ල මේ නිලවරන පවත්න්න දිස්්‍රික් වලට යන්න එයා ඉල්ලීම් රණනාව පහුගිය කාලෙ කරා ප්‍රශ්නය ආවා අරගලය ප්‍රශ්නයාව ඒක නිසා මෙන්න මේ දීර්ග කිරීම සිදු කරලා දෙන්න කියන ඉඳ පාපන්දුු විශේෂ කරලා නැහැ බයි පාපන්දු විශේෂ කරන්න සිද්ධ වීමක් වුණා හ තමයි ජාත්‍යන්තර පාපන්දුු සම්මේල්නය වෙල්ල කරපු ඉල්ලීමත් එක්ක කියන එකත් ම මෙතැඳකි නවා.ඇති ඒ ව්‍යවස්සා සංශෝධනය සඳහා යම් කාලයක් දෙන්්ඩ තියෙන ඉඩකට පිළිබඳව සාකච්ඡාවක තමයි දැති ඔබතුමා දන්නවද තැන් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා පුහුණුවීම කටයුතුවලට අවශ්‍ය වන ද මහින්දරාජ පක්ෂ දියගම ක්‍රීඩා සංකීර්ණය. ජරාවාාස වෙලා කියලා තමයි මාධ්‍ය වාර්තා කරන්න. එස සුගත දාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දාවන පතයත් පුහුණුවීමම් ස නුසුදුස තත්වක තියනයි කියලායි වාර්තාවෙන්. මෙ හදන් නැද සල්ි ැද් ොකද තියෙන ප්‍රශ්ේයතු සංක පලවනිියක සුගතදස ක්‍රීඩාංගයේ ධාවන පපතේ පවිච්ි කරන්න පුළුවන්. ගැටලුවක් නෑ නමුත් ඒකේ. ඒ ආහිතනේ ඇක්ස ආහිතනයේ මගින් තමයි ඒ ආයතනෙ කොන්තරත් එෙක් කර ලති එන්න එක උපදේශක විදියට ඉඳල්තියෙ Cබ ආහිතනේ ඒ ගිවිසුමේ යම් ගැටලුවක් මත දෙපැත්තට දෝලනයවීමත් තියෙනවා මතවාදයක් තවම මේ ලඟදිත් අපිගෙනල සාකච්චා කරා. එක හේතුව ට්‍රැ එකේ යම් යම් තැන්වොල අඩුපාඩු කීපැත්තිී නොව එක හදාගත හැකි මට්ටමේ තවම තියෙන එකක් මේ එතන B අතනය කියනවා රක්ෂණයක් දෙනවාව කිව්යි රක්ෂණය දුන්නේ නෑ කියන එක. නමුත් අනිත් පැත්තෙන් ගත් හම ඇක්සසාහිතනය කියන ඇක්සස් කොනිිකා හිතනය කියනවා. නෑ රක්ෂණය නැහැ කියලලා අපි රක්ෂණයක් දෙන්න එකඟ වෙලා නෑ. අපි දීලතියෙන්නේ මාස අවුරුද්ධක කාල සීමාවක්ක මේන්ටයෙන් කරන්න හැබයි ඒක කල්ලත් නෑයිගොල්ලු. ට හරියට අද්‍යන කරම රක්ෂය කියගනෙ එකට එකඟ වෙලා නති බව් පේ ඉ හමෝම අඩු පාඩු මතරතිය. අන්තිමේට ගෙනල්ලා සියලු දෙනා එකඟ කරගන්න වැඩපිළියෝ ලක් යොදාගත්තා කොහොමද මේ අඩුපාඩු ටික සකස් කල්ලා. ඒවගේම ඇක්සස් කොනිකා එතනය වෙච්ච ඒ අඩුපාඩු අපි ටැක්කකට අවශ්‍යයේ අමුද්‍රව්‍ය වැඩිපුර මීට පණහකට ඉල්ලගෙන මේක ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න කියනකි. තිංන් එතනද සංක. පහුගිය කාලෙ ගත්තාම ැන් මම අලුතෙන් පත්කරේ සභහපතිවරයා මංචයා එතනය ප්‍රධානියාව ඉති මම එතැන්දිත් එතුමා පත්කරේ තුමා ක්‍රීඩාවට ලොකු කැපවීමක් කරපු මහත් මේයක් විදිට ඉ ම හිතනවා එතුමා දැන් යමක් කරන්න උත්සාහ කරනු ඒ ක්‍රීඩාව විශේෂ කණ්ඩායමක් ක්‍රීඩාවට ලැදි සභහපතිවරයා ස කණ්ඩයම් විදියට පත්කරඒවාගේම දියගම ක්‍රීඩාංගනය ගත්තොත් ියගම ක්‍රීඩාංගනේ ඇත්තටම මහින්ද රාජපක්ෂ නාධිපත්තුමා තමයි සංක මේකට මුදල් වෙන් කරලාති. පැහැදිලි විනාසයක් වෙලාතිය. එතුමා එක ඉතපු ජනාධිපතිවරයා විදිට එතුමා යන්නේ නෑනේ ලංසු කැඳවන් එතුමා යන්නේ නෑනේ මේවා ශ්‍රීණිගත කරන්න. ඉති කොහොම හරි වෙලා තියෙන අලාභය වෙනම මොහෝවෙලා පරීක්ෂණයක් කල්ලා, මේට වගේ ියුත්තව සියලු දෙන වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න තිබ් කාලෙත් පහු වෙලා සංකමම්බාර ගන්න පුඩ එකගන්න විය යුතු විනාසයන් සියල්ල වෙලා පිහිණුම් තතාගයක් හදල තියෙනවා ඒක දිගපලලවත් නැතුව හරි ඒ වගේම තමයි එතනින් එහට ගත්තොත් ැ ඒක තියෙන නේවාසිකා ගාරවල වහලල් ඔක්කම ගලව ලගිහිල්ලා එතකොට එක ට්‍රැක් එකක් සම්පූර්ණයෙන් වතුරත් එක් තෙට වැඩිකමට ඔක්කොම උඩෑවිල්ල ඒවා සෞතුවෙෙන්. නිසා දැවන්ත විනාසයක් සිද්ධ වෙලතිීම ලොක්කු අපරාජයක් එනිසා සංක දැන් අපිට ඒකත් අපි කතාගරේ ශ්‍රී ලංකා ක්‍රිකට්ා එතනයට මේදියගම ක්‍රීඩාංගනය බාරදීල ය එතුම ලකිව් අපිට ක්‍රිකට් සඳහාවශ්‍ය ඒ ඉඩකඩේ යාලට ලබල දෙන්න ඒ ගිවසුමත් එක් අනි ක්‍රීඩාංගනයේ නඩත්තු කල්ලා අඩුපාඩු ටිකහදල් දෙන්නේ එක තාවකට එන්න කැමතියි කියලා අපි උත්සාහ කරනවා ඒවිදි කියන්නේ ක්‍රිකට් එකට අවශ්‍ය භූමිය එතන තියෙන සංකීර්ණය ක්‍රිකට් එක සඳහා පවරලා දෙන්නත් ඒ පවරලදීම තුළ ගියවසුම් ගත වෙන්න ක්‍රීඩාංගනේම අනි ක්‍රීඩාාවෙන්ුවෙන් හදල කල්ලා නඩත්තු කරගෙන යන්නත් ක්‍රිකට් එකට පවරන් ඉතින් මෙන්න මේ කටයුත්ත තමයි කරන්න බලාපරොත්තුවෙන්නේ නිසා දැනටාර කිව්ව වගේ සංක තවම මේ අවශ්‍ය අවම පහසුකන්්ටික වැසිගිලි ටික ඒ වගේම මේ තියන මට්ට මහරි නඩත්තු කරගෙන යන්න පුළුවන් විදියට ඉදිරියේී මුදල්ටික ලබා දෙනවා. ඒ සඳහා පත්කරන්න තියෙන්නේ හමුදාවේ නිලධාරිමහත් මේකේ ව්‍යවස්ථාවට අනුවම ඒ ඉන්දා ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහත්ම පත් කල්ල තියනවා. ඇතුමා හමුදාවේම ක්‍රීඩාව එක හිටපු නිලධාරිමහත්මයක විදිහයට වගගම්ිගේ සහර බාරදීලා කරගනයන්න. ක්‍රඩ පිබඳ බහෝ ප්‍රශ්න හන්න්නර තිබනත් කාලය කලමනා කරනය කරගන්නට තියන නිසාෑමතිතුමා දැන් යව්වන කටයුතු කියල කොට සක්තිබෙනවයි බතුමා ගමත්්‍යංි දැ ලංකාවෙ තරුණ කැරලි දෙකක් ඇතිවුණ. එක්දාශන වසේ හත්තෙක සහසුවට අසු නම යගවල ඊට පස්සේ සහර. ශපාල චාකයන් විශවාස කරන්නේ තුරේ ඇතිවනේ තරුණ කරල්ලක් කියලේක විවාදාා පන්නයි ඒ කෙනෙකොට ප්‍රතික්ෂය කරන්නටත් පුළුවන්. කිසේ වෙතත් තරුණ කැරලි හිපේකට මූුණදීපු රටක අනාගතයේ තරුණයන් පිළිබඳව මොකද තරුණුටයුතු අමාත්‍යංශයට වැඩිවෙලක් ති න දැන් ඔතුමාගාවව මාර්ග සැලැස්මක් තියනවා ක්‍රීඩාව පිළිබඳව. තරුණ ප්‍රජාව පිළිබඳ වරගලයේ දීත් මුලින්ම හිටියඔෝුන් ඔුන් පිබඳ ොකක්ද තියෙන දැක්ම සහ ඉදිරි ක්‍රියාමා. සංක මාර්ග සැලැස්ම තමයි අපි ඇත්තටම මේ රටේ තාරුණන්නේ ගත්තහම තාරන්යට එළඹෙන්නේ වය සෞුරුදු පහලවෙදී. තොට විසිනමයෙන් තමා තාරුණන්නේෙන් වැඩිවයට පත්වෙන්. තොකොට තරුණේ රැකබලාගන ඔව ශක්තිමත් කරන්න අපිට අවුරුදු දහතුනක කාලයක් තියෙන. වසර දහතුන. වසර දහ තුන තුළ තරුණයෝ සංක වසරකට ලක්ෂයක් සමාාවන්න වසරකට ලක්ෂ තුනක් තරුණෝ වසරකට ලක්ෂ තුනක් තාරන්නේයට පැවිණෙනවාග පිවිසෙනවා ලක්ෂ තුනක් කොයිවෙලෙත් මිලියන පහයි දසම දෙකක් මේ රටේ තාරුණන්නේ නියෝජනය කරන එතකොට මේ අලුතෙන් පිවිසෙන ලක්ෂ තුනට අපේ අමාත්‍යංශයෙන් තරුණ ජාතික තරුණ සේවා සභාවෙන් ඒ වගකීම මෙතෙක්ල් ලිෂ්ටවුණනාද කිවොත් ඒ ඒ ලක්‍ෂතුනට තියා ඒකෙන් දහෙන් එකකටවත් සිද්ධ වෙලා නැහ. තොකොට පලවෙනි කාරණය තමයි අපි දැක්කේ සංක එකක් මට තියෙන සම්පත් ජාතික තන්න සේවා සභාව අනිතක යෝුන් සේනාන්කේ. තොකොට මුරුදුක්කුසලතා නගා සිටවන්න යොවුන් සේනාංකය රහා වැඩ පිළිවලකුත් ඒවාගේම යෞව්වන සමාජය පාසලට දැන් අපි චක්‍රයකයකින් අනුමැතිය ලබා ගත්තා පාසල්ට යන්න ජාතික තරණ සේවා සභාවත් යෝුන් සේනාංකයක්ත් අපේ අමාත්‍යංශේ තවතිය නව කුඩා ව්‍යාපාර අධිකාරය. ඒවගේම ගෘතියපුූුණවා එතනත් අපි පාසල්ට ගිහිල්ලා සාර්ථක වෙච්ච පුදගලෙ ඉන්න. ජාතික තරණ සේවා සබා වහරා දන්නවා එදා වනත් චන්ද්‍ර ලේකා මහත්මියලා ඒවාගේ හැම අංශයකින් ව්‍යාපාරතුලින් කාර්මිකාංශයෙන් සාර්ථක වෙච්ච චරිතන්න. ඒ යගේ චරිතවල ඒ ඒඇත් එකතුකරගෙන වැඩපිළිවලක් එක්ක සාමාන්‍ය පෙලින් ඔබ අතරමං වනත් ඔබ බාරගන්න අපි ඉන්නවයි කියන වැඩපිළිවත් එක යව්වන සමාජය පාසලට කියන වැඩපිළිවල පලනින්ටම ගැෙනහිල්ලා තරුණයෝ සියලු දෙනාම මමකිවේ මේ ලක්ෂ තුනම ජාතික තරණ සේවා සභාවවි ලියාපදිංචි කරන්න වැඩපිළිවෙල පටන්ගන්නංක එක ඒ ලියාපදිංචියත් එක එතනින් යනවා හති පන්ධ හක් විතර විශ්වවිද්‍යාටක පව තිස් පන්ද හක්විතරයන පෞද්ගලික විශ්වවිද්‍යාලව එතකට අපි එතනින් ගත්තොත් හ ඇත්තදාහක් අසූදාහක් එතනින් ඒ හැබැයි ඒ අයගේ සහයෝගත් අර අනිත් දරුව වෙනුව එකතු කරගන්න ගන්න විශ්ව විද්‍යාලීන්න තරුණයාගේ සහයෝගය අපි ගන්නවනන් අර ගමේ අතරමං වෙච්ච තරුණයා වෙනුවෙන් සංක මංහිතනවා මෙන්න මේක තමයි තරුණ අරගලට හොඳම විසදුක එතකොට අන්න අර බැරි මනුස්්‍යයා වෙනුවෙන් පිහිටවේ. ඒ වගේ මතමයි මේ රටේ තරුණය අතරන්නවා දැන් ජාතික තරුණ සේවා සභාව මෙතෙක්කල් ගාර ගමය ඉන්න අහිංසක තරුණ ළඟට හැබැයි කොළඹ මහනුවර ප්‍රධාන පෙළේ මධ්‍යම පන්තියේ එහම ත්තා ඉහල පන්තිය දනවත් තරුණ ළමයිටක එකතුරග නෑ මෙචර කල් අපි දකලනෑ තරුණු සේව සභව යඉන්න ඒ අයින්න හැබේ ඒ සූදානම් සංක ඇතුළට එන්න ඒ ඇවිල්ල කියන්නේ අපි දැ මේ ළඟදී එක විශේෂයෙන් එක් ආහිතන එක තරුණෙක් අපිට ඇවිල් වෙල්ල පොන් නරුවේ තරුණයෝ වෙනුවෙන් මේ කෘෂි ගම්මානයක් හදන්න සහයෝගගේ ලබා දෙන්න සූදා ඒක හොඳ 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 ආරම්භයා මංකිවේ අන්නේ යමක්කමත් තියෙන පිරිසත් අපි එකතු කරගන්නඕන් ඉතින් එතනදී විශේෂයෙන්ම දැන් ජනාධිපත්තුමාගේෙන් මම ඉල්ලවා තරුණ කෘෂි ගම්මාන ඇග්‍රිකල්ච යුත් ඇග්‍රකල්ච කම්පනීස් කිය එක කන්සෙප්ට් එකට මේ පාර මිලියන දෙසිය පනහක් වෙන්කල් අදිීර අයවැෑන් වෙෙන්වෙච්ච සවිශේෂී කාරණයකට වෙංවෙච්ච මුදල එතන්දිය අපි බලන්නේ තරුණයෝ පනහකට අක්කර විශසක් වැනි ඉඩම් ප්‍රමාණයක් මහවැලිය හරහා ලබලදීලා යගේ කෘෂිගම්මාන හරහා දියුණු කරන. ඒවාගේම විවසායකයෝ අනි පැත්ත තමයි අපි මේ ලෝක ඉතිහාසේ වෙළඳ මධ්‍යස්ථානයක් විදියට අපේ ජානවල ව්‍යාපාරැකියාව හොඳට තියෙනවා සංකයේ නිසා අනි පැත්තෙන් ව්‍යාපාරකයෝ බිහි කරන වැඩපිළිවලකට විවසායකයෝ විදියටට පුහුණු කරන අනික්කාරණය තමයි අපට අපේ රට ගොඩගන්න නම් තියනෙන එක මද අපි වැටෙන්නෝ තැන උපරින් වැටලා තියෙන්ෙ ස තව වැටන්න තනක් නෑ. බැයි අපිට එකම ආදර්ශය ගන්න තියෙන ම දකින්නෙන ජපාන ලෝක යුද්දෙෙන් බිඳුවට වැටලා එමිනිසු වේගෙන් නැකිට්ට ඒකට අපිට තියෙනවා මේ රටේ දේශපාලඥෝ හරියට වැඩ කරන්න වෙනවා රාජ්‍යසේය අවංකෝම කැපෙන්න්නේවා මෙච්චර කල්ගියපු ගන නෙේ මොකද ලක්ෂ දාසයෙන් වංකව වැඩ කරන්නේ ලක්ෂ පාහග එක ැවීම එමිනිස්සු සෙන්සුරද ඉරිදත් වැඩ ගේම තමයි මේ රටේ තාරුන්නයක්ත් ඒවගේම වැඩිහිටියයනුත් තමන්ගේ වගකීම ිස්ට කරන්නන අන් එතන්දගේ තරුන්ය අපි දකිනවා ජපානත එක්ක ගිසුන් ගත වෙලාතිනවා සංක දැන් විියට්නාමෙන් හැට දාහක් යන ජපානයට මේ වෙනකොට අපෙන් ගිහින්තන අට සීයි හේතු අපේ තරුණවුන්ගේ මේ පාටමාලාටක ග ගන්නී වසීම නැතිකම් හේතුව ජපන් බාසාවිගන ගන්න ඕන සංස්කෘති ග ගන්න ඕන ෘතිය දැනමිෙන ගන්න ජපානට ගිහිල්ලා ආවොත් ක්‍රමවේ දෙත් එක්ක මංහිතනවා අප රට ඉදිරියට යන්ඩ අනිවාර්යෙන් පැ ආදර්ශයක් වෙනවා කියනෙ එක මම ද. තින් මෙන්න මේ විදියට මේ තරුණෝ ලක්ෂ තුන අපි අවුරුදු දහතුනක කාලයක්තිී නො මේ කාලය තුළ කොහොමද එගොඩ කරන්න ජාතික තරුණ සේවා සභාවිදියට මේ සියලු දෙනාවෙනුවෙන් කළ හැකි වගකීම කොහොමද ගන්න කියන එකත් යෝන්සේ නාංකයේ සඳහා මුරුදු කුසලතා නගා සිටවන්. සොෆස්කිල් කියන එකට වගකීම භාරගෙන කටයුතු කරනවා ම කිවේ හැම ආයතනයකම තරණ සේවා සභාවත් යොවුන්සේ නාංකේත් පුටුව මේසේ හිස්තියන්නපා උදේ හතේ ඉනක් දහයි වෙනකල් එක කණ්ඩායමකුත් දහයි නම් දෙකවෙන කල් තව කණඩායමකුත් දෙකේ නම් හව සහය වෙන කල් තව කණ්ඩායමකුත් තවත් කණ්ඩායමක් ඉන්නවා රැකියාවල නිරුත ඒය කියන අපිටත් පුහුණුවම ලබා දෙන්න රාත්‍රීකාය හැරි හදල් දෙන්නග. ංකිවේදැන් ඉඩ මදි රිගණක මද මේ වන මේ වන්න වන ඒ පරිගණන පහලොෝ එක පාරප පාවිච්චි කරනවා වෙනුවට දවසට හතර පාරප පාවිච්චි කරන්න හැට දෙනෙක් තරුණයෝ පුහුණු කිරීමේ හැකියාව තියනගේ මෙන්න මේ ආකාරයෙන් තාරුණය වෙනුවෙන් අපි දන්නවා මේ අරගලය එක්කම මානසික වශයෙන් ලොකු අසාහනයකඉන්නවා තරුණයෝ මද්‍රව්‍ය වලින් ගලෝගන්න ඕන සංක ලොකු වර්බු දෙයක් මේක ලෝකෙ තියෙන හැම නරගදේම අපේ රට න එක කනගාටුවට කරුණ තාක්ෂණය ගත්තත් අද මේ ටෙලිෆෝන් එක අවභාවිතාවෙනවා ඒ තුළ කම්වැලි පිරිසක් බවට පත්වෙලලාඉන්නවා. නිසා පිට වගකීමත් තියෙනවා මේ තරුණයෝ හරියට දැනුවත් කල්ලා තරුණ සේවා සභාව යොෝන් සේනාකගේ හොඳ වැඩපිළිවලක් ගෙනනිච්චොත් පටහිතන මේ අභියෝගොලින් ගිදිරියට ගන්න පුළුවන් ඒ සඳහා අපේ කැපවීම ෂටකර. හොඳයි ගොසිප් එකකුත් නැත්තං අඩුවක් නිසා දැ තරුණ කටයුතු ඇමතිතුමාට සටනක් දෙන්නට තරුණෙක්ෙන්ඩ ලෑස්ත වෙලා ඉන්නවා පොලොන්න්නරුවෙන්. රිසන මහරමය බයද මොකට සංක මම දකින්නේ මෙහෙමයි දැ තරුණයෝ එන්න ෝට ජනාධිපත්තුමා නිලවසයෙන් ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේද මෙන් ඉදිරියට එන්නේ රාජාසන කතා විදි මෙ ඉදිරයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තරුණයෝ කිය නිසා මම දකිනවා ප්‍රායෝගික මේකත් වගකීමක් දේශපාලනය කියන් නිස පහුගේ කාලෙ සබහර පත්චච්ච පත්ති අවංක මිනිස්සුනත් ෘතීමේ දැනීමත් තිබ්බත් දේශපාලනය කියන ප්‍රායෝගිකදේ මහජනතාවගේ හැඟීම් දැනීම් නැත්තං දේශපාලනය කරන්න බැහැ එතකොට ප්‍රායෝගිකව ජීවිතය සාර්ථ කරගත්ත තරුණයෝ එන්න ඕන දේශපාලනයට යතමයි ජනාධිපත්තුමාගකවේ මෙ ඉදිරියට එන්න තරුණයන්ගේ යුගයක් කියන සාන්න එතනද දහම් මහත්මාවිතරක් නෙමයි තව ඕන තරන් තරුණයන්ට එන්න ඉට යනවා ති රුණයෝ එනවයි කියන්නේ අපි සුබ පැති යුතුයි එක හොඳ ලක්ෂණ නිසා එතුමටත් ප්‍රජාතන්ත්‍රිකවාදී විදියට අයියතියෙනවා මහජනතාවත්රට ගිහිල්ලා රට සේවය කර. ඉතින් ඒ ඒ සේවය මං එතුමා කරන්න සූදානන්න ඒ සඳහ මම සූපපතනවා. හොඳ එක්්‍රීඩ හායව්න කටයුතු අමාත්‍යය රශාන් රණ සිංහ මහතන බේවින්වස්තුූතියි අදතුන්සේ හැටේ පවි දෙරනය ආාධනය පිළිගත්තන්න. බෝම ස්තූති ආයිවාන්තය අපි ඉස්සු පුරුදු විදිහයට ලබන සතියේදීත් සපතියේ සමාජ කටගැස්ම දෙරනැඇතුන් සේ හැටෙන් හමුම. ස්වදදායිරා.